අයිබෝන් තවත් ජනහඬ සජීව සංවාදයක්. සාමාන්‍යයෙන් ජනහඬ කියන්නේ දේශපාලන සංවාදයක්. ජනහඬ තමයි අපේ රටේ ප්‍රථම දේශපාලන සංවාදාත්මක වැඩසටහන. නමුත් අද දවසේ අපි සුපුරුදු පක්ෂ දේශපාලන ආකෘතියෙන් ටිකක් ගැලවිලා පුළුවන් තරම් ඉවත් වෙලා කල්පනා කරා රටේ තරුණය ගැන, රටේ තරුණයා ගැන, තරුණයට තිබෙන ප්‍රශ්න ගැන, ඒවට තියෙන උත්තර ගැන අද දවසේ ජනහඬින් කතා කරන්න. ඒ සඳහා අද අපි ජනහඬ වෙත ආරාධනා කරෙත් බොහොම විශේෂිත ආරාධනයන් කිහිප දෙනෙකුට. එකපැතින් පෞද්ගලිකව අපි මේ ආකෘතියට, මේ මාතෘකාවට හරි කැමති. මොකද අර සාම්ප්‍රදායික පක්ෂ දේශපාලඥයන් සමග කරන සංවාද එක අතකින් දැන් ටිකක් ඇති වෙලා. මොකද එකම මුහුණු, එකම ප්‍රශ්න, එකම උත්තර. හැබැයි අද දවසේ අපි දැඩිව විශ්වාස කරනවා අද සංවාදය ඊට වැඩිය වෙනස් වෙයි. අද දවසේ අපි රටේ තරුණයන් ගැන කතා කරන්නේ. තරුණ ඔබ බලන්න අද ජනහඬ අනිවාර්යයෙන්ම. ඔබේ ප්‍රශ්න මෙතන නියෝජනය වෙනවද කියලා බලන්න. ඊට ලැබෙන උත්තර හරිද කියලා බලන්න. එහෙම නැත්නම් අපිට කතා කරන්න. මේ නියෝජ්‍යයන්ගෙන් ප්‍රශ්න කරන්න. අද දවසේ අපි බේරගමු මේ කාරණය හරියටම. රටේ තරුණයන් ගැනයි අද ජනහඬ අපේ සංවාදය. මේ ගැන සංවාද කරන්න, මේ ගැන විවාද කරන්න, මේ ගැන කතා කරන්න අද දවසේ අපි ජනහඬ වෙත ආරාධනා කරපු අපේ ආරාධිතයන් මුලින්ම හඳුනාගමු. අද අපි ජනහඬ වෙත ආරාධනා කරා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමාට. ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් නිතිඥ එරන්ද වැලියන්ගේ මහතාට අයිබෝන් කියලා පිළිගන්නවා තරුණ සේවා සභාවේ සභාපතිතුමා. ඒ වගේම අපි ආරාධනා කරා ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිතුමාටත්, අපේ නිතිඥ ලලිත් පියුම් පෙරේරා මහතාව අයිබෝන් කියලා පිළිගන්නවා අද ජනහඬ. ඒ වගේම අද දවසේ අපි මේ විශේෂ ජනහඬ සංවාදයට ආරාධනා කරා විශේෂ තරුණ නායකයන් දෙදෙනෙකුට. මුලින්ම නිතිඥ නෞශල්‍යා රාජපක්ෂ මහත්මිය. එතුමිය තමයි 2015 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිල තරුණ නියෝජනයේ විදියට සහභාගී වන්නේ. එතුමිය දැනට සමාජ ක්‍රියාකාරිණියක් විදියට තරුණයන් සමග බොහෝ වැඩ කටයුතු කරන, අපි ඒව ගැන කතා කරමු. නිතිඥ නෞශල්‍යා රාජපක්ෂ මහත්මිනේ අයිබෝන් කියලා පිළිගන්න. අයිබෝන් සම්මත. එතකම අපි ආරාධනා කරා ඉන්සාෆ් බකීර් මාකර් මහතාට. එතුමා තමයි මේ වර්තමානයේ මේ කාලවකවානුව 2018-2019 කාල පරාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිල තරුණ නියෝජනය දරන්නේ. එතුමාවත් අයිබෝන් කියලා අයිබෝන්. හොඳයි හිතුවට. මේ තමයි අද දවසේ අපේ ජනහඬ නියෝජනය. අපි කතා කරමු රටේ තරුණයන් ගැන, ඔවුන්ට තිබෙන ප්‍රශ්න ගැන, ඒවට තිබෙන ඇත්ත උත්තර ගැන. ප්‍රථම වටේ මේ සංවාදයේ අනතුරුව මේ නියෝජ්‍යයන්ක අදහස් දැක්වීමෙන් අනතුරුව ඔබට පුළුවන් අපත් සමග සම්බන්ධ වෙන්න. අපේ දුරකථන අංකය 011127128 මැදිරියේ සුපුරුදු දුරකථන අංකය. තරුණයන් පිළිබඳ ප්‍රශ්න, තරුණයන්ට තියෙන ප්‍රශ්න තිබෙනවා නම් අපිට කෙටියෙන් ඍජුව අදාළ ප්‍රශ්න යොමු කරන්න. අපි බලමු මේ සංවාදය ඇතුලේ හොඳ උත්තරයක් හදාගන්න. මා කැමති සංවාදය ආරම්භ කරන්න ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමනි ඔබතුමාගෙන්. කොතනින්ද පටන් ගන්න? ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. හැබැයි මෙන්න මෙහෙම තැනකින් පටන් ගත්තොත් ඒ තමයි ඔබ නැත්නම් ඔබේ සංවිධානය ජාතික තරුණ සේවා සභාව කොහොමද තරුණයන්ව දකින්නේ? මම ටිකක් මගේ ප්‍රශ්න තව ටිකක් පැහැදිලි කරොත් අපි දැකලා තියෙනවා සමහරු තරුණයන්ව දකිනවා ප්‍රශ්නයක් විදියට. තරුණයාම ප්‍රශ්න ගොඩක් විදියට. ඒ නිසා තරුණයන්ව මගහරින ස්වරූපයක් අපි දකිනවා. අනිත් පැත්තෙන් සමහරු තරුණයන්ව මෙවලමක් විදියට පාවිච්චි, තමන්ගේ අරමුණු ජයග්‍රහණය කරගන්න තරුණයන්ව පාවිච්චි කරනවා. තරුණ සේවා සභාව කොහොමද තරුණයන්ව දකින්නේ? මොන අරමුණුකින්ද රටේ තරුණයන් සමග ඔබ ගනුදෙනු කරන්නේ? චාමික, මම හිතන්නේ ගැටළුවල පිළිතුරු ලබා දීමට පෙර මම මුලින්ම TNL මාධ්‍යාලයට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ජනහඬ කියන වැඩසටහන සාමාන්‍යයෙන් ඔබ ඉස්සෙල්ලා කිව්වාගේ දේශපාලනික වශයෙන් විවිධ පක්ෂවල ඒ මතිමතාන්තර ඉදිරිපත් කරන්න තමයි මෙතෙන්ට බොහොමයක් වෙලාවට දේශපාලන අධිකාරී නායකයන් ගෙන්වන්නේ. හැබැයි අද මේ වැඩසටහනේ තියෙන සුවිශේෂත්වය තමයි අපේ රටේ කොඳුරාටිය බඳු වූ තාරුණ්‍ය පිළිබඳව සාකච්ඡා කරන්න,
වත්මන් රටේ රාජ්‍ය තරුණයන් සමග සම්බන්ධ වෙන ආයතනය වන ජාතික තරුණ සභාවේ වත්මන් සභාපති හැටියට මටත් හිටපු සභාපතිතුමාටත් ඒ වගේම ජාත්‍යන්තර නියෝජනය කරපු අපේ ඒ තරුණ නායකයන්ට තවස්ථාම් දීම සම්බන්ධයෙන් චාමික ඒත් එක්කම ජාතික තරුණ සභාවට මේ වසරට වසර 50ක් සපිරනවා. ඒ වගේම එහි හැරුම් ලක්ෂයක් ලෙස කටයුතු කරපු වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ දිනේ පන්දිනේ සැමරුවා එකස් විශේෂී. ඒත් එක්කම රටේ තරුණයන්ගේ මහා මංගල්‍ය වන යෝන් පුරය අනිද්දා දිනේදී ආරම්භ වෙනවා. ඉතින් මේ සියලු සාධක ඒකරාශී වන ස්ථානයකදී දිනයකදී තමයි අද දින මේ ආකාරයට රටේ තාරුණ්‍ය පිළිබඳව සාකච්ඡා කරන්න ජනහඬ වැඩසටහන අපි සියලු දෙනාට ආරාධනා කරේ. ඉතින් ජාමික ඔබ අහපු ප්‍රශ්නෙට පිළිතුරු ලබා දුන්නොත් එහෙම ජාතික තරුණ සභාව හැටියට අපි සාමාන්‍යයෙන් රටේ තරුණයා හැටියට අවුරුදු 13 39 තරුණ තරුණියන් තමයි අපි ජාතික තරුණ සභාව හැටියට ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ. හැබැයි අපේ රටේ සාමාන්‍යයෙන් අවුරුදු 15 39 අතර තරුණ තරුණියන්ට පොදුවේ ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාන්‍යයෙන් අවුරුදු 15 24 අතර තරුණ කොට්ටාශය වයස් කාණ්ඩයේ තමයි තරුණ තරුණිය හැටියට සලකන්නේ. තරුණයා කියන වචනය වචනාර්ථයෙන් ගත්තොත් සාමාන්‍ය තරවුණු කියලා කියන්නේ. සාමාන්‍ය තරවුණු කියලා කියන්නේ තරුණ කාලේ සාමාන්‍ය ඉදිරිතරකම තියෙනවා, කිසි දෙයකට බයක් සැකක් නැහැ, උන දෙයකට නොබියව මුණ දෙනවා, සමාජ සාධාරණත්ව වෙනුවෙන් පෙනී සිටිනවා. මේ වගේ කණ්ඩායමකට තමයි සාමාන්‍යයෙන් අපි තරුණයා හැටියට සාමාන්‍යයෙන් අපි අර්ථ දක්වන්නේ. අපේ රටේ ගත්තොත් චාමික සාමාන්‍යයෙන් සමස්ත ජනගහණයෙන් 140%කට ආසන්න ප්‍රමාණයක් අපේ රටේ තරුණ ප්‍රජාව ඉන්නවා. මේකෙන් සාමාන්‍ය පෙළ කරනවා 103%කට ආසන්න ප්‍රමාණයක්, ඊට පෙර පන්තියන 103%ක් පමණ, ඒ අනුව සාමාන්‍ය පෙළ සඳහා 106%ක පමණ ප්‍රමාණයක් සමස්තය එකතු වෙනවා. උසස් පෙළ සඳහා 102%කට පමණ ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. ඊට පෙර පන්තියේ ඉන්නවා තවත් 102%ක්. ඒතර 104%ක් වගේ ඉන්නවා. විශ්වවිද්‍යාලවලට වර්ෂයකට සාමාන්‍යයෙන් 25,000කට ආසන්න ප්‍රමාණයකට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබෙනවා. වර්ෂයකට අධ්‍යාපනය ලැබෙනවා 100,000ක පමණ ප්‍රමාණයක්. ඒත් එක්කම අපේ රටේ තියෙන වෙනත් විදේශීය විශ්වවිද්‍යාල, ඒ විශ්වවිද්‍යාල තවත් තරුණ තරුණියෝ 50,000ක් අධ්‍යාපනය ලබනවා. ඒ වගේම වසරකට චාමික අපේ රටේ තරුණ තරුණිය 12,000කට ආසන්න ප්‍රමාණයක් විදේශ රටවලට යනවා විදේශීය අධ්‍යාපනය සඳහා. ඒ වගේම වෘත්තීය පුහුණු ආයතනවල තරුණ තරුණියන් 50,000කට ආසන්න ප්‍රමාණයක් තමන්ගේ දැනුම ලබා ගන්නවා. ඒ වගේම රාජ්‍ය සේවය ගත්තොත් එහෙම 106%ක ආසන්න ප්‍රමාණයක් තරුණ තරුණියෝ සේවයේ නිරත වෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ ඊටත් වැඩි ප්‍රමාණයක් සේවයේ නිරත වෙනවා. ඉතින් මේ සියල්ලගේ එකමුතුව තමයි චාමික තරුණිය හැටියට අපේ රටේ සාමාන්‍ය සලකන්නේ. ඉතින් මම හිතන්නේ මේ රටේ තීන්දු තීරණ, මේ රටේ සමස්ත දිශානතිය තීරණය කිරීමට ඉතාමත් වැදගත් කොටසක් තමයි තරුණයා කියන්නේ. ඉතින් මේ අර්ථ ගැන්වුණු කොටසත් එක්ක චාමික ජාතික තරුණ සභාව හැටියට අපි ඔවුන්ව දකින්නේ අපේ රටේ තියෙන බරපතලම සම්පත හැටියට. එනිසා තමයි මං හිතන්නේ එදා වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා තුන්කල් බල්ල මේ ජාතික තරුණ සභාව නිර්මාණය කළේ. ඒ වගේම අපේ රටේ දේශපාලන පක්ෂ ගත්තත් ඕනෑම පක්ෂයක තරුණ සංවිධානයක් තියෙනවා. ඒ වගේම ඕනෑම දේශපාලන පක්ෂයක නායකයෙක් ගත්තත් සාමාන්‍ය තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ තරුණයන් පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ වගේම අපේ රටේ ආගමික නායකයෝ ගත්තත්, වෙනස් සංවිධාන ගත්තත්, ජාත්‍යන්තර සංවිධාන ගත්තත් මේ සියලු දෙනාගේ ප්‍රධානම අවධානය යොමු වෙන්නේ අපේ රටේ තරුණ කණ්ඩායම කෙරෙහි. ඒකට ප්‍රධානම හේතුව තමයි අපේ රට ගත්තත්, ලෝකයේ ගත්තත් අනිවාර්යෙන් ඒ විවිධ පැතිකඩයන් ඔස්සේ විවිධ සමාජ පෙරළීන් එක්ක මුලින්ම ඒකට මුහුණ දෙන කොට්ටාශය තමයි තරුණ කොට්ටාශය. ඒ වගේම ඔවුන්ගේ අර ඉතාමත් කඩිනමින් නොබියව ඕනෑම දෙයකට මේ මුහුණ දීම නිසා ඔවුන්න සමහරක් වෙලාවට විවිධ දේවල් වලට යොමු කර ගැනීමට ලේසි. ඒ නිසා තමයි ඔබ මගෙන් ඇහුවේ ඔවුන් අර දේශපාලන අතකොළු බවට පත් කරගන්නවා විවිධ කණ්ඩායම් ඔවුන් සමග ක්‍රියා කිරීමේදී කියලා. ඉතින් ඒක අපි දකින බොහොමයක් අවස්ථාවලදී එවැනි සිද්ධීන් සිදු වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි දැක්කේ 80 දශකයේ විවිධ දශකවලත් විවිධ තරුණ කෝලහල ඇති වුණා. එනිසා තමයි ආර් ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළා. තරුණයන්ගේ අසහනය පිළිබඳව යම් යම් ගැටලු පිළිබඳව කොමිසමක් පත් කළා. එයින් විවිධ පිළිතුරු ලබා ගත්තා. ඉතින් මේ වගේ විවිධ පැතිකඩයන් ඔස්සේ චාමික අපේ රටේ තරුණයන් පිළිබඳව විවිධ කතිකාවන් නැති වෙලා තියෙනවා. ඔබ 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 හරි ලස්සන පැහැදිලි කිරීමක් කරනවා. කියන්නේ වචන දෙකෙන් කියනවා රටේ තාරුණ්‍ය කියන්නේ ඔබ සලකන විදිහට බරපතලම සම්පත කියලා. එංගල මගේ ප්‍රශ්නේ තිබුණේ එක පැත්තකින් ඔවුන් නොසලකා හැරීම පිළිබඳව සහ ඔවුන් පාවිච්චි කිරීම පිළිබඳ කාරණය. ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා විදිහට වසර 50ක් නේ වසර 50ක් රටේ තාරුණ්‍ය තෘප්තිමත්ද
සතුටෙන් දෙන්නේ. ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුවීමේ විශ්වාසයක් ඔවුන්ට තියෙනවා කියලා විශ්වාස කරනවා. ශාමික තරුණයා කියන්නේ පෘථග්ජන මිනිස්සෙක්. මේ රටේ හුස්ම ගන්න පුරව ඇසීන ලක්ෂ 200කට වැඩි පිරිසක්. ඉතින් තරුණයා කියන්නේත් ලේසියෙන් තෘප්තිමත් කරන්න පුළුවන් සත්වයක් නෙමෙයි. ඒ වගේම තමයි අපේ රටේ පෘථග්ජන මිනිස්සුත් මේ ලෝකීන ජීවත් වෙන මිනිස්සුත් කවදාවත් ලේසියෙන් සතුරු කරන්න බෑ. ඒ නිසා තමයි අර අපේ අවශ්‍යතාවලට සාපේක්ෂව සම්පත් වර්ධනය වෙන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා ඒක සාමාන්‍යයෙන් එහෙම ලේසියෙන් පාසුවෙන් සතුරු කරන්න බෑ. හැබැයි අපිට රජයක් වශයෙන් අපිට තරුණ නායකයෝ හැටියට අපේ රටේ සියලු වැඩිහිටියන්ට සියලු රාජ්‍ය නායකයන්ට ආගමික නායකයන්ට වගකීමක් තියෙනවා මේ තරුණියන්ට අවශ්‍ය දේවල් අපිට හැකි පමණින් උපරිමයේ ලබා දීලා ඔවුන්ව තෘප්තිමත් කරනවත් එක්කම ඒ මං කියපු බරපතල මානව සම්පත සංවර්ධනය කළා මේ රටේ අභිවෘද්ධි වෙනුවෙන් යොදා ගන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි ජාතික තරුණ සභාව ආයතනයක් හැටියට ස්ථාපිත කරලා තියෙන්නේ. දැඩිව විශ්වාස කරනවා මේ මාර්ගයට ඇවිල්ලා තියෙනවා කියලා. අපි මේ මාර්ගයට 80 දශකයේ සිටම විවිධ වැඩසටහන් ඔස්සේ පැමිණීමෙන් සිටිනවා. ඉතින් ඒක කාලයත් එක්ක වෙනස් වෙනවා චාමික. 80 දශකයේ තිබ්බ අවස්ථාවන් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් සිළු දේ මේ දුරකථනයත් එක්ක තමයි අද අපේ සිළු දෙනා ගනුදෙනු කරන්නේ. ඒ නිසා ඒ කාලයත් එක්ක නවීන තාක්ෂණයත් එක්ක ලෝකයත් එක්ක මේ සමාජ ක්‍රමය වෙනස් වෙද්දී ඒ අනුව වෙනස් වෙලා අපි ඒ තරුණයන්ට අවශ්‍ය පහසුකම් සේවන සැපය යුතුයි කියන තැන තමයි මා සිටින්නේ. හොඳයි බොහොමසතේ ඔබතුමාගේ මූලික වටේ පැහැදිලි කරන අපි මතුන කාරණත් එක්ක දීර්ඝව කතා කරමු ඊළඟ වටේ. ඊළඟට ඔබ වෙන්න කැමති ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිතුමා වෙත නීතිඥ ලලිත් පියුම් මහතා වෙත එකපත ඉන්න අපිට හරි සතුටුයි මේ දර්ශනය. කියන්නේ හිටපු සභාපතිතුමා සහ වර්තමාන සභාපතිතුමා මෙහෙම දේවල් අපි දකිනවා අඩුයි වර්තමානයේ අපේ වටපිටාව ඇතුළේ. ඒ නිසා ඒ අගය කිරීම ඉස්සෙල්ලා ලබා දෙමින් මම ඔබතුමාගෙන් අහන්නේ මේකම තමයි හැබැයි තියෙන ප්‍රශ්නේ අනිත් පැත්තේ. කියන්නේ පුදුම බෙදීම් අපි ඇතුළේ තියෙන්නේ. තරුණයන් ඉලක්ක කරගත්තු බෙදීම් පක්ෂ පාට ජාතිය ආගම කුලය මේ ආකාරයේ විවිධ වූ කාරණා. දැන් මෙන්න මේ බෙදීම් එක්ක කොහොමද තරුණ ගැටලුවලට උත්තර හොයන්නේ කියන පොදු ගැටලුවක් මගේ ඔළුවේ තියෙනවා. මම ඒක ඔබතුමාට යොමු කරන්නම්. දැන් කවුරු හරි මේකට උත්තරයක් කිව්වොත් මේක UMP උත්තරයක්, ශ්‍රී ලංකා උත්තරයක්, පොදු පෙරමුණේ උත්තරයක්, JVP උත්තරයක්. මේ වගේ මතවාදයන් ටිකක් අපේ සමාජයේ තියෙනවා. මෙන්න මේකෙන් අයින් වෙලා කොහොමද තරුණයන්ගේ ප්‍රශ්නට උත්තර හොයන්නේ? ඔබතුමාගේ අත්දැකීම් එක කොහොමද හොඳ ආරම්භයක් ලබන්නේ? චාමික මම හිතන්නේ මේ සභාපතිතුමා ඉතා හොඳ ප්‍රවේශයක් ගත්තා. ඔබ පැවසු විදිහටම නොයෙකුත් මත මතාන්තර තියෙනවා. ඉතින් මත දැරීමත් ඉතාමත්ම වැදගත්. අපි එකඟ විය යුතු මතේ සියලුම දෙනාම දැරිය යුතුයි කියලා හිතනවා නම් මම හිතන්නේ ඒ වගේ හිතුළුවල අපි ජීවත් විය යුතු නැහැ. අපි අනෙකාගේ මතයට ගරු කිරීමට පුළුවන් වීම තමයි ඉතාම වැදගත් වෙන්නේ, විශේෂයෙන් තරුණයන්ගේ විශේෂයෙන්. ඔබ හරියටම අල්ලගත්තා. මොකද තරුණයා කියන්නේ අපි තරුණයාව විශ්වාස කිරීම පමණක් නොවේ තරුණයාට ගෞරව කිරීමත් කළ යුතු වෙනවා. වැඩිහිටි සමාජයේ පමණක් නොවේ තරුණයා විසින් තරුණයාටත් ඒ තුල පමණයි අපිට ගමනක් යාමට පුළුවන්කම. ඔබ දැන් පැවසුවා මේ ඉතාම කාලෙකින් තමයි මේ සභාපතිවරු දෙන්නේ හිටපු සභාපති දැන් ඉන්න සභාපති එකතු වීම මේ වගේ සාකච්ඡාවකට සහභාගී වෙනවා. මොකද්ද වෙන්න ඕනේ? මම ඇත්තට මේ අවස්ථාවට ආවම ඉතාම සතුටටපත් වුණා. සභාපතිතුමා ඉතාමත්ම තරුණයි. මොකද මට ඊයේ පෙරේදා තවරු පහින් සාකච්ඡාවකට ගිහිල්ලා මම එතුමාගේ වයස එච්චර දැනගෙන හිටියේ නැහැ. මේ මොකද මම තරුණ සේවා සභාවේ සභාපති විදිහට යනකොට චාමික මට කියපු දේ තමයි ඔන්න මේ කොල්ලෙක් එනවා මට කොල්ලෙක් එනවා කොහොමද කොල්ලේ ඔය වගේ කොල්ලෙක් තරුණ සේවා සභාව වගේ දැවැන්ත ආයතනයක් පරිපාලනයක. මොකද මේ තරුණ සේවා සභාවේ සභාපති කියන්නේ ඒ තනතුර පමණක් නොවේ, ඒ සමග ලංකාව පුරා පැතිරුණු ආයතන විශාල ප්‍රමාණයක මේ මූලිකත්වයේ දරන්න වෙනවා ශ්‍රී ලංකාවේ තරුණ සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. ඉතින් එහෙම අභියෝගයක් මට එනකොට මට තිබ්බ කාරණේ තමයි මෙතුමත් නීතිඥවරයෙක් මේ අධ්‍යාපන සහතික සම්බන්ධ ප්‍රශ්න නෙමෙයි තිබ්බේ, මේ වයස සමග කොහොමද මේ තනතුරු දරන්න පුළුවන්ද කියලා. හැබැයි මම සතුටටපත් වෙනවා මේ ඇත්තටම එතුමාගේ වයස ගත්තොත් මම ඒ තනතුරට එන්න වයසේ තමයි දැන් එතුමා ඉන්නේ. මම හිතන අවුරුදු 3-4ක් දැන් තනතුර දරලා.
ඒකන අපි එතනින් තේරු මේ වෙනකොට අපේ රටේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් විදිහට පත්කිරීම සම්බන්ධයෙන් මා දකිනවා සමාජ මාධ්‍ය ජාලවල පාර්ලිමේන්තුවේ ඒ වගේම නොයෙකුත් තැන්වල කතා වෙනවා තරුණ විදුහල්පතිවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් විශාල වශයෙන් විරුද්ධතා දක්වනවා. එකම කාරණේ විදිහට දක්වන්නේ ඔහුගේ වයස. හැබැයි ශාමික ඒ විදුහල්පතිවරයා මේ ජාතික තරුණ සේවා සභාවේ ශ්‍රී ලංකා යුත් පාර්මේන්තිය ම හිතන් නෞශල්ලයට මතක ඇති හිටපු ක්‍රීඩා මාත්‍යවරයා යවන සමාජ ව්‍යාපාරයේ ගම්පා දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මණ්ඩලයේ සභාපතිවරයා. ඉතින් නායකත්වය සම්බන්ධයෙන් ලීඩර්ෂිප් කියන මේ කාරණා සම්බන්ධයෙන් කුඩා කාලයේ පටන් අර සතතාභ්‍යාසයේදමින් තමන්ගේ දක්ෂතාවයන් දියුණු කරගත්ත මිනිස්සු. අපි දන්නවා අවුරුදු 29 මහන ගොයුම්හුට එහෙම නැත්තම් සිද්ධාර්ථ කුමාරයන්ට අවුරුදු 29 අභිනිෂ්ක්‍රමණය කරලා 35 බුදුවීමට පුළුවන්කම තියෙනවා නම් අවුරුදු 33, 34, 35 මා හිතන විදිහට දැන් මම ඉන්සාෆ් එක එහා පැත්තෙන් කතා කළා. ඉන්සාෆ් ගෙන් ඇහුවා වයස කීයද කියලා. ඉතින් ඉන්සාෆ් 20 මම උසස් පෙළ කරනවා. ඉන්සාෆ් කියනවා මට ඉච්චර වයස නැහැ පේන්නේ නැහැ කියලා. නමුත් මගේ තට්ට එක්ක මම හිතන්නේ ඒ තත්ත්වයක් තියෙනවායි කියලා. නමුත් මම කියන්නේ මේක තමා පොදුවේ රට තුළ තරුණයා සම්බන්ධයෙන් තියෙන මතය. ඉතින් මේ කාරණා වලින් ඔබට ගිහිල්ලා තරුණයාට අර කාන්තාවට නිසි තැන ඉල්ලනවා වගේ ඒ මේ මේ සමතැන් නෙමේ දෙන්න ඕන නිසි තැන දෙන්න ඕන නොයෙකුත් සාකච්ඡා තියෙනවනේ. අන්න ඒකෙම දිගුවක් තමයි මේ තරුණයා සම්බන්ධයෙන් පොදු ජනතාවට දේශපාලන පක්ෂවලට මේ චාමික විශ්වාසය තිබ්බේ නැහැ නේ. ඇත්තට දැන් සභාපතිතුමා මතක් කළා, ප්‍රේමදාස ජනාධිපතිතුමා තරුණ සහන කොමිසම පත් කළා, ඒ සම්බන්ධ නිර්දේශ ක්‍රියාත්මක කළා කියලා. ඉතාමත්ම හොඳ කොමිසමක්. මම මේ වචනයට අකමැති තරුණ අසහන කියන. මොකද තරුණයා අසහනකාරීක් විදිහට දැකීමට මගේ කිසි සූදානමක් නැහැ. හැබැයි ඒ කොමිසමෙන් ලද නිර්දේශ ඉතාමත්ම වැදගත්. ඒ තුල තමයි ලංකාවේ ප්‍රාදේශීය සභා පළාත් පාලන ඡන්දවලට තරුණයාගේ නියෝජනය අනිවාර්ය කරලා නිර්දේශ සැපයුවේ ඒ කොමිසමෙන්. ඉතාමත්ම වැදගත්. හැබැයි අවාසනාවකට මාත් පාර්ශ්වයක් වෙලා හිටිය රජෙන් එයා හෝසි කළා. එතකොට 2015 දැන් තරුණයන්ගේ කරපිටින් මේ ආණ්ඩුව බලයට පත් වුණා. මේ ආණ්ඩුවටත් හැකියාවක් ලැබුණේ නැහැ ඒ ගිය ආණ්ඩුවෙන් කරපු වැරැද්ද නිවැරදි කරන්න. මං කියන්නේ මේ දේශපාලනික කාරණාවක් නෙමෙයි, මේක තමයි පොදුවේ මේ ඔබ කියන කාරණා සම්බන්ධයෙන් අපේ රටේ වෙන සිද්ධ වෙන දේවල්. ඉතින් චාමික මේ සියලුම කාරණා මේ සමාජානුබද්ධව සිටීමේදී මා දැඩි ලෙස විශ්වාස කරන්නේ අපි තරුණයා විශ්වාස කරලා ඔහුට ගෞරව කරන. ඒ ගෞරව කිරීම අපි කහසිවුරට දක්වන ගෞරවය හෝ අපේ දෙමව්පියන්ට කරන ගෞරවය නෙමෙයි. ඒ විශ්වාස කිරීම උඩ තරුණයාට තමාව ගෞරවාන්විත පුරවැසියෙකු ලෙස මේ රටේ මහජනයා වැඩිහිටියා සමකාලීන ඔහුගේ සගයෙන් විශ්වාස කරනවායි කියන හැඟීම ලබා දීම තුළින් මා හිතන්නේ මේ ඔබ කියන ඔබ තරුණ ගැටලුවක් හෝ තරුණ ප්‍රශ්නයක් විදිහට ඒ කාරණා සම්බන්ධයෙන් මගේ ලොකු විසංවාදයක් තියෙනවා. නමුත් මේ තමයි මා හිතන්නේ අපි දැකිය යුතු දර්ශනය. ඒ තුල තමයි වැඩපිළිවෙල ක්‍රියාත්මක විය යුත්තේ. හොඳයි බොහොම සුතේ නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතානේ, ඔබ හොඳ නසර ප්‍රවේශයක් අපිට ලබා දෙන ඔබතුමාගේ පැත්තෙනුත් හොඳ සංවාදයකට මේක යොමු කරගන්න. දැන් අපි විවිධ බෙදීම් ගැන කතා කරනවා. සමහර විට මෙතුමත් කියපු දේ අපේ රන්ද මහත්මයාත් කියපු දේවල් එක්ක සමහර විට අපි දකින බෙදීම් වලට එහා ගිය අපේ ආකල්ප පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා. තරුණයාට ගෞරව කරන්, තරුණයාට ඉඩ දෙන්න, ඒ ඉඩ ලැබෙනවද මේ සමාජය තුළේ
මේ මාධ්‍ය තුල අපේ මාධ්‍ය තුලේ ඉඳ ලැබෙනවද අපි අපේම ප්‍රශ්න කර යුතු කාරණා ගන්නවා තියෙන මේ සියල්ල අද දවස අපිට හැකි පමණින් මේක තුල බේරගමු මේක තුල කතා කරගමු ඊට ප්‍රථම ලබා ගත යුතුයි කෙටි විරාමයක් විරාමයේ නම් තුන අපි නැවතත් සම්බන්ධ වෙනවා ජනහඬ සජීව දේශපාලන සම්බන්ධය සමගින් තරුණයා ගැනයි අද කතා කරන්නේ අපි නැවතත් ජනහඬ සමගින් ජනහඬ සජීව දේශපාලන සංවාදයේ සමගින් අද දවස අපේ ජනහඬින් සාකච්ඡා කරන්නේ සංවාද කරන්නේ විවාද කරන්නේ රටේ තරුණ ප්‍රශ්න සායවට තිබෙන උත්තර පිළිබඳව ඊළඟ අවස්ථාව මා ලබා දෙන්න කැමති නීතිඥ නෞශල්‍ය රාජපක්ෂ මිනබතුමියට මට මූලික කරනවට ඉස්සෙල් පොඩි පොඩි පැහැදිලි කිරීමක් ඕන මං කැමති අපේ ඉන්සාෆ් කෙනුතේ ගැන විශේෂයෙන්ම දැනගන්න තිබුණා මේ වර්තමානයේ මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අදාළව ලංකාවේ තනු නියෝජිතවරයා නිසා මොකක්ද මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඔබ ඔබතුමියලා සහ ඔබතුමන් අතර තිබෙන සම්බන්ධය මොකක් මේක දන්න අය ඇති හැබැයි නොදන්නේ වැඩි කියලා මං හිතනවා ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් මොකද ප්‍රථමයෙන්ම සමිලකම කියන්න ඕනේ මම හිතන්නේ සභාපතිවරු දෙදෙනාම ඉතා හොඳ ප්‍රවිෂ්ටයක් අපිට ලබා දුන්නා මම හිතන්නේ ලලිත් පියුම් පෙරේරා මහත්මයා ඉතාම විශිෂ්ට දෙයක් කිව්වා විශ්වාසයක් අපි තබන්න ඕනේ කියලා තරුණයන් වෙනුවෙන් සහ ගෞරව කරා ගෞරව කරන්න ඕනේ කියලා මම හිතනවා සමිලක ජාතික තරුණ සේවා සභාව ඇරෙන්න මට මං හිතන්නේ කවුරුත් එතරම් විශ්වාසයක් අද වෙනකන් තබලා ඇති කියලා. මම ජාතික තරුණ සේවා සභාවට එන්නේ සමිල්ක අවුරුදු 19 දී. මම එන්නේ ලෝක ජාතික තරුණ සමුළුව ඕගනයිස් කරන්න. එතකොට ඒ ජාතික ලෝක ජාතික තරුණ මේ ලෝක තරුණ සමුළුව අපි ඕගනයිස් කරන්න එනකොට මට අවුරුදු 19ක් මම තමයි ඒ මං හිතන්නේ ඒ ජාත්‍යන්තර තරුණ කාර්ය හිටපු බලකායේ හිටපු ලාබාලතම පුද්ගලයා මං හිතන්නේ අවුරුදු 19ක පුද්ගලයෙක්ට ඒ මම හිතන්නේ ජාතික තරුණ සේවා සභාව ඒ තබපු ඒ විශ්වාසය හින්දා සාමික අද අපිට පුළුවන්කමක් වුණා තවත් ඉස්සරහට ගිහිල්ලා UN Youth Delegates ලා එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාව නියෝජනය කරමින් තරුණ තරුණියන් විදිහට ගිහිල්ලා ඒ සැසිවාර අමතන්න. මම එක්සත් ජාතීන්ගේ මහසමුළුවට යනකොට මට අවුරුදු 21යි. හිතන්න සමිල්ක මම අවුරුදු 21 දී නියෝජනය කරේ මිලියන 6.4ක් වෙන ලංකාවේ තරුණ තරුණියන්ගේ මුළු ජනගහණයම. අපි එක්සත් ජාතීන්ගේ ඒ සමුළුවට ගිහිල්ලා අපි මේ නැෂනල් ඩෙලිගේෂන් එක එහෙම නැත්නම් මේ අපේ ලංකාවෙන් යන ජාතික නියෝජනයේ අපි කොටස්කාරයෝ වෙනවා. අපිව සලකන්නේ මේ තරුණයෝ කිහිප දෙනෙක් ඇවිල්ලා මේ මොකක් හරි කතාවක් කියලා එහෙම නෙමෙයි. අපෙන් ඒ කට්ටිය බලාපොරොත්තු වෙනවා මේ දිස්ත්‍රික්ක 24ෙම පළාත් 9ෙම අද ලංකාවේ වර්තමානයේ තියෙන ප්‍රශ්න මොනවද? මොනවද ඒ කට්ටියට තියෙන ගැටලු? මොනවද ඒවට තියෙන උත්තර? මේ මුළු ලෝකයක් ඉදිරියේ අපි කියන්න ඕනේ. අපිට හම්බෙන්නේ විනාඩි ගානට. ඉතින් චමිල්ක ඒ කතාවට සූදානම් වීමට පවා ජාතික තරුණ සේවා සභාව මට සහයෝගයක් දුන්නා මම එතන ඉන්සාෆ්ටත් සහයෝගයක් දෙන්නේ නැති අපි ඒ දිස්ත්‍රික්ක 24ෙම අපි ඇවිත් දයන්න කලින් අපි නිකන් ගිහිල්ලා මොකද සමිලක මං හිතනවා මේ ලෝකේ ප්‍රශ්න දෙකක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ අපි හිතනවා මේක ප්‍රශ්නයක් වෙන්නේ නැති කියලා දෙවෙනි එක තමයි ඇත්තටම මේ ලෝකේ තියෙන ප්‍රශ්න මේ තරුණයාට ඇත්තටම තියෙන ප්‍රශ්න ඒ තරුණයාට තියෙන ඇත්තටම තියෙන ප්‍රශ්න හොයලා බලන්න අපිට ජාතික තරුණ සේවා සභාව අපිට සියලුම සැප පහසුකම් සැපෙව මේ දිස්ත්‍රික්ක 24ෙම ඉන්න තරුණයාට ගිහිල්ලා කතා කරන්න. අපි යන්න කලින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන්න කලින් අපි කතා කරා මේ අයට මේ කට්ටියගේ ප්‍රශ්න මොනවද කියලා. ඒ වගේ දැන් චමීල් කහපු ප්‍රශ්නෙටත් උත්තරයක් දෙමින් මම කියන්න කැමති මේ එක්සත් ජාතීන්ගේ තරුණ නියෝජනයක් කියන්නේ ලංකාවෙන් යන තරුණ නියෝජනයක් කියන්නේ අපි නියෝජනය කරනවා මේ මිලියන 6.4ක් වෙන තරුණ තරුණියන්. මේ තරුණ තරුණියන් අද බෙදිලා ඉන්නවා ගොඩාක් කණ්ඩායම් වලට. එක්කෝ පක්ෂපාත ભેදකින් බෙදලා ඉන්නවා. සාමාන්‍ය විදිහට ගත්තොත් ඉංග්‍රීසි කතා කරන තරුණයා ඉංග්‍රීසි දන්නේ නැති තරුණයා කියලා බෙදලා ඉන්නවා. ඊට පස්සේ ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරපු තරුණයා එහෙම නැත්නම් මේ ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයට ගිය තරුණයා කියලා අපි තරුණියෝ බෙදලා ඉන්නවා. 6.4ක් කියන මේ මිලියන 6.4ක් කියන මේ කොට්ටාෂ චමිල්ක අපිට එක ස්වරූපයකට නැත්නම් එක රාමුවක් ඇතුළට කවදාක්වත් ගන්න බෑ. උස මහත වගේ අපි ඔක්කොමලා බෙදිලා ඉන්නවා අපි ස්ත්‍රී පුරුෂ භාවයෙන් බෙදිලා ඉන්නවා අපි නොඑක් ආකාරයෙන් බෙදිලා ඉන්නවා අපේ ආකල්ප වෙනස් අපේ අපි ජීවිතේ අපි හිතන විදිහ වෙනස් අපේ වෘත්තීය පැත්තෙන් වෙනස්
ඒ වුණාට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා අද ජනහඩ වැඩසටහනට අද මාවත් ඉන්සාෆ්වත් අද මේකට ආරාධනා කරත් මම හිතනවා මේක ඉතිහාසයේ ලියවෙන්න ඕනේ කියලා. මොකද දේශපාලන නුවණ තරුණ තරුණියන් දෙදෙනෙක් අද ඔබලා ආරාධනා කරලා තිනවා මේ ලංකාවේ ඉදිරි අනාගතේ බාරගන්න ඉන්නේ අපි. පොඩි ප්‍රශ්නයක් එනවා මේක මට ආපු ප්‍රශ්නයකටත් වැඩිය මේක අහන් ඉන්න කෙනෙකුට මේ ප්‍රශ්නේ ඇති වෙයි කියලා හිතන හින්දායි මම අහන්නේ. તો ඔබට ලොකු අවස්ථාවක් උදා වෙනවා. ඔබ ඒක පැහැදිලි කරනවා අපි හැමෝටම දැනෙන්න. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ රට තියෙන විදියට මේ රට යන විදියට සහ ගිය විදියට මොකක් හරි දේශපාලන තල්ලුවක් ඇති ඇයට මේ අවස්ථාව ලැබෙන්න නැත්නම් කොහොමද මෙච්චර තරුණ තරුණියන් අතරේ ඔබට මේ අවස්ථාව ලැබෙන්නේ? එහෙම හිතෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සිතුවිල්ල හරිද වැරද්ද මොකද්ද දෙන්න තියෙන්නේ? එක්සත් ජාතීන්ගේ තරුණ නියෝජනයක් තේරු මේ සිලෙක්ට් කරන මේ ප්‍රොසෙස් එක එහෙමත් නැත්නම් මේ යන වැඩපිළිවෙල ජාතික තරුණ සේවා සභාවෙන් කරන මගේ දැනුම අනුව මට ඉතාම විශ්වාසවන්ත විදිහට කියන්න පුළුවන් කිසිම අවස්ථාවක දේශපාලන අතපෙවීමක් වෙලා නැහැ. ඒ මන්ද අපිට තියෙනවා චමිල්ක පළවෙනි වටෙත් අපිට තියෙනවා එක ඉන්ටර්විව් එකක් අපි යන්න ඕනේ. දෙවනි වටෙත් ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒ හැබැයි ඒ එක ඉන්ටර්විව් එකකටවත් එන්නේ අපි දන්න කියන මේ සභාපතිවරුන්වත් නැත්නම් ජාතික තරුණ සේවා සභාවේ අපි දන්න කියන කවුරුන්වත් නෙමෙයි. සමහර විට ඒවට එනවා පෞද්ගලික ආයතන වලින් කට්ටිය. පෞද්ගලික ආයතන වල සභාපතිවරු පවා එනවා. එහෙම නැත්නම් අපි කියනවා තව තවත් සමාජ සේවා කරන අය එනවා. ඒ කට්ටිය අපෙන් මේ ප්‍රශ්න අහන්නේ මේ මුළු ලෝකය ගැනම අපේ අපි ළඟ තියෙන දැනුම සම්භාරය පිළිබඳව දැනගන්න. අපි ඒ වගේ ඉන්ටර්විව් 3-4ක් පාස් කළා තමයි චමිල්ක UN Youth Delegate එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ මහසැසිවාරය අමතන්න අද ලංකාවෙන් අපි තේරීපත් වෙන්නේ. ඉතින් ඒ වගේ අනික ඒ ප්‍රොසෙස් එක ඕනම කෙනෙක්ට ඒක හරි විනිවිද දැන් ඕනම කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන් මොකද වෙන්නේ කොහොමද වෙන්නේ ඒ ලකුණු දෙන විදිහ හරිම විනිවිද විදිහට අදටත් ඒ විනිවිදභාවය එහෙම්ම සාවර කරමින් තමයි ඒක දිගටම කල්පවත්ගෙන යන්නේ. ඔබේ ඒ ජාත්‍යන්තර අධ්‍යක්ෂක බරපතල අවස්ථාවක් නේ බරපතල වගකීමක් නේනේ රටක් නියෝජනය කළ රටේ තරුණ ප්‍රචාර ඒ අධ්‍යක්ෂින් එක්ක ජාත්‍යන්තර අපි දන්නවා දේශීය ඔබතුමිය නිතර ගොඩක් ප්‍රදේශවලට ගිහම තරුණයන් සමග බොහෝ නගින් වැඩ කටයුතු කරන කෙනෙක්ගේ අත්දැකීම් එක්ක අපේ තරුණයා ඉන්න තැන මොන වගේද? මම හිතනවා සමීරක මුලින්ම තරුණයා කියන්නේ ප්‍රශ්නයක් නෙමේ, එයා සම්පතක් කියන එක අපි දකින්න ඕනේ. අද අපි තරුණයා කියන කෙනා ප්‍රශ්නයක් විදිහට අද දකිනවා කියන්නේ ඒ කියන්නේ අනාගතේ තරුණයෙක් නොවෙච්ච දවසටත් එයා ප්‍රශ්නයක් කියන එක. තරුණෙක්ට අද ගොඩක්ම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි එයාට හරි මාර්ගෝපදක් එයාට හරියට මඟ පෙන්වීමක් සිදු වෙන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. අද A level fail වෙච්ච තරුණෙක් යන්නේ කොහෙද කියලා තාම කල්පනා කරනවා ඇති ගෙදෙට්ට වෙලා. යුනිවර්සිටි සිලෙක්ට් වුනේ නැත්නම් යන්න තියෙන්නේ ප්‍රයිවට් කැම්පස් එකකට. ඒකටත් යන්න සල්ලි නැත්නම් යන්න පුළුවන් අපිට වෘත්තීය පුහුණු ආයතනයකට. ඒකටත් සල්ලි ඕනේ සමිල්ක. හරි අපි මේ මුළු ඩිග්‍රී එකම ඩිප්ලෝමා එකම සර්ටිෆිකේට් එකම නිකන් දුන්නත් ඒ තරුණයා ඉන්න තැන ඉඳන් එන්න ඕනේ බස් එකක. ඇවිල්ලා ඒ තරුණයා කොහෙද නවතින්නේ? ඒ තරුණයා මොකෙන්ද අදින්නේ කන්නේ ඒ පන්තියට යන්නේ? ඒ වගේ ඒ තරුණයෝන්ගේ විරැකියාව කියන එක අද ලංකාවේ ඉතාම ඉහළට ගිහිල්ලා. ඒත් එක්ක මම කියන්න ඕනේ අද ලංකාවේ අපි සාක්ෂරතාවය ගත්තොත් එහෙම ලංකාවේ ඉන්නේ දකුණු ආසියාවේ සාක්ෂරතාවය අතින් ඉතාම ඉහළ. මම හිතන්නේ මම හිතනවා හරි කියලා අපි ඉන්නේ අංක 1 දැන් ශ්‍රී ලංකාව සාක්ෂරතාවය අතින්. ඒ වුණාට අපි ගත්තොත් එහෙම ශ්‍රම බලකාය 72%ක්ම ඉන්නේ පිරිමියේ 30%ක් ඉන්නේ තාම කාන්තාවෝ. ඒ චමිල්ට මම මේක විස්තරාත්මකව කියලා දෙන්නම් අපි දෙවෙනි වටේට එනකොට. ඒ වුණාට චමිල්ක කියන්න ඕනේ අපි විශ්වවිද්‍යාල ගත්තොත් වැඩිපුරම ඉන්නේ ගෑනු ළමයි. ඊට පස්සේ අඩුවෙන්ම ඉන්නේ පිරිමි ළමයි. එහෙනම් මොකක් හරි මේ මං කියන්නේ අපි යුනිවර්සිටි එකේ ඉඳන් ජොබ් එකක් කරනකොට ඒ එතන තියෙන ඒ ගැප් එක මොකක් හරි හේතුවක් හින්දා අපි ඒ ගොඩක් අවස්ථා අපිට ගිලිහි ගින් තියෙනවා. හොඳයි බොහොම සතුටුයි ඔබතුමෙක බලන වටේ පැහැදිලි කරන අපි තවදුරටත් කතා කරමුද වෙන වටේදී පැහැදිලිව සවිස්තරව මේ කාරණා සම්බන්ධයෙන්. එතකොට හරි හිතට කාවදින හැඳින්වීමක් කරනවා නෙමෙයි ප්‍රශ්න කරන්නේ. ඒ කියන්නේ ප්‍රශ්න වර්ග දෙකක් තියෙනවා. එකක් අපි ඒගොල්ලන්ට තියෙනවා කියලා හිතන් ඉන්න ප්‍රශ්න, අනිත් එක ඒගොල්ලන්ට තියෙන ඇත්ත ප්‍රශ්න. අර ඇත්ත ප්‍රශ්න ටික හොයාගමු අදවස් අපේ සංවාදය ඇතුලේ. මම ඊළඟට කැමති යොමු වෙන්න ඉන්සාෆ් බකර් මාකර් ඔබතුමා වෙත.
වර්තමාන තරුණ නියෝජනය ලංකාවේ UN එකට. ඒක න අහන්නම ඕන මම. ඒ කියන්නේ මොකක්ද දැන් කරන්නේ? මොකක්ද ඔබ මේ මොහොතේ කරන්නේ එතකොට? රටේ තරුණ්‍ය වෙනුවෙන් තරුණයා වෙනුවෙන්. ඒක ගැන පොඩ්ඩක් ඉස්සෙල්ලා පැහැදිලි කරගන්න. ශාමික මම පටන් ගන්න කලින් මම කියන්න ඕනේ අද ජනහඬ වැඩසටහන TNL එකට මම එන්නේ ගොඩක් සොඳුරු මතකයන් එක්ක. ඒයි කියලා කිව්වොත් මම පුංචි කාලේ ඉඳලම දේශපාලනයට ඇබ්බැහි වෙච්ච දරුවෙක් වගේ තමයි කුඩා කාලේ ඉඳන් හිටියේ. ඉතින් මගේ ප්‍රථම මතකය ඇවිල්ලා අවුරුදු 6-7 අපේ පවුලේ සමාජිකයන් ගොඩක් දෙනෙක් ජනහඬ බලනවා. ඒක ලංකාවේ විශේෂ මේ ජනප්‍රියතාවයක් හිමි වූ වැඩසටහන තමයි ජනහඬ. ඉතින් නিত্য සමාජිකයෙක් මේ ජනහඬ වේදිකාව තුළ අපි හැමෝම ගෞරව කරන දේශපාලන. ඔව්. ඉතින් මම සතුටු වෙනවා. මම හිතන්නේ අවුරුදු 20ක් විතරදී මම ප්‍රථමයෙන් මේ ජනහඬ කියන වැඩසටහන බලලා අද මම මෙතනට පැමිණිලා මේ ඇත්තටම කතා කරන පිළිබඳව. මේ ශාමික අහපු ප්‍රශ්නේ තමයි අපි මමයි නෞශල්‍යයි මොකද්ද අපේ මේ තනතුර හරහා කරන්නේ කියලා. අපි දැන් අපිට ලංකාවේ තරුණ තරුණියන්ව ගත්තම ග්‍රාමීය මට්ටමින් හෝ වේවා කොළඹ ඉන්න පිරිස වේවා අපිට මනින්න බෑ මනින්න තියෙන හැකියාව ඇවිල්ලා ගෝලීය තරුණයත් එක්ක තමයි මනින්න ඕනේ. අපි අන්තර්ජාතික වශයෙන් තරුණ තරුණියන්ට ගොඩක් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා ගෝලීය වශයෙන්. කොහොමද අපි ඒක තරුණ ලංකාවේ ඉන්න තරුණ තරුණියන්ට ඒ අවකාශය දෙන්නේ? ඉතින් මම හිතන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපි අවුරුද්දකට තරුණ තරුණියන් දෙන්නේ යවනවා. ඒ යවන්නේ ලංකාවේ ඉන්න තරුණ තරුණියන්ගේ අත්දැකීම් සහ අපිට කොහොමද ජාතියන්තර වශයෙන් තියෙන අත්දැකීම් දෙකම එකතු කරන්නේ කියලා. ඉතින් අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ තරුණයන්ගේ හඬ නියෝජනය කරනවා. ඒකට අමතරව ලංකාවට ඇවිල්ලා කොහොමද අපි අනාගතවාදී ප්‍රතිපත්ති තරුණියට හදන්නේ කියන කතිකාවත කතා කිරීම පමණක් නොවේ ක්‍රියාත්මක කිරීමට දායකත්වය සපයනවා ජාතික තරුණ සේවා සභාවෙන්. ඉතින් ප්‍රධාන වශයෙන් ශාමික වෙන්නේ ওই ටික තමයි මේ කෙටියෙන් කියවන. ඉදිරියට තරුණයව සූදානම් කරන එක. මේ ලෝක අභියෝගයන්ට තරුණයව සූදානම් කරන එක. ඒක ජාතික තරුණ සේවා සභාවේ මොකක්ද තියෙන මඟ පෙන්වීම? ඔබ තරුණෙක් විදිහට දකින්න වැඩපිළිවෙල මොකද්ද ජාතික තරුණ සේවා සභාවත් එක්ක ඔබේ ඔය අත්දැකීම් එකේ කොහොමද පැහැදිලි කරන්නේ? අනිවාර්යෙන් අපි ජාතික තරුණ සේවා සභාව නිර්මාණය කරේ ලංකාවේ ඉන්න තරුණ තරුණියන් ප්‍රතිපූර්ණය කිරීම සඳහා. ඒ කියන්නේ අපි ශක්තිමත් කිරීම සඳහා. නමුත් අපිට පසුගාමී සිතුවිලි වලින් පසුගාමී මානසිකත්වයෙන් අපිට ඉදිරියට යන්න බෑ. අපි ලංකාවේ තරුණ තරුණියන් ඕ ලෙවල් ඉවර වෙලා අපි මාස 6ක් නිකන් ඉන්නවා. අපිට ජාතික ප්‍රතිපත්තියක් නැහැ මේ තරුණයන් මොකද්ද කරන්නේ කියලා. ඒ ලෙවල් ඉවර වෙලා අපි මාස කිහිපයක් නිකන් ඉන්නවා. අපිට ජාතික ප්‍රතිපත්තියක් නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. ඒකත් තරුණයන් කියලා කියන්නේ තරුණ තරුණියන් කියලා කියන්නේ ඉතාමත් ජවය සම්පන්න කාණ්ඩයක්. ඒගොල්ලන්ට මොකක් හරි කරන්න හොඳ දේවල් තියෙන්න ඕනේ. නමුත් අපිට අර මාස 6යි මාස 3යි අපි නිකන් ඉන්නේ. දැන් අපි විශ්වවිද්‍යාලයට යන්නේ අවුරුදු 21 විතර අපිට ඩිග්‍රියක් හොයාගන්න පුළුවන් කියන මානසිකත්වයෙන්. නමුත් අපි විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ අවුරුදු 5-6 විතර ගියාට පස්සේ තමයි අපිට ඒ සර්ටිෆිකේට් එක ලැබෙන්නේ. ඒයි කියලා කිව්වොත් අපිට මේ අපි පාරට බහිනවා, තව ප්‍රශ්න තියෙනවා. නව් මේ ඉතින් ගෝලීය වශයෙන් බැලුවම දියුණු රටවල් වල අවුරුදු 21-22 වෙනකොට මේ උපාධිධාරීන් බිහි වෙනවා. ලංකාවේ බිහි වෙන්නේ අවුරුදු 25-26 සමහර 27ත් වෙනවා. ඉතින් අපිට අනාගතවාදී ප්‍රතිපත්තියද ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක්. අපිට මෙහෙම ඉදිරියට යන්න බෑ. ඉතින් අපේ තරුණ තරුණියන් හිතන්න ඕනේ තව අවුරුදු 10කින් 20කින් තියෙන්නේ මොකද ජොබ් මාකට් එක? අපිට ඒකට තමයි ලෑස්ති වෙන්න ඕනේ. මට මතකයි මේ අපේ වත්ම සභාපතිතුමා කිව්වා ළඟදී මේ එතුමා ගාවට තරුණියෙක් ආවා මේ විශ්වවිද්‍යාලේ ඉන්න තරුණියෙක් මේ රැකියාව කිල්ලගෙන ආවා ජාතික තරුණ සේවා සභාවට. මේ සභාපතිතුමා ඇහුවා ඇයි ජාතික තරුණ සේවා සභාවේ රැකියාවක් හොයන්නේ කියලා. මේ ඒ තරුණිය කිව්වා මම දැන් උපාධිය කරන ගමන් ඉන්නේ මේ රජයේ ජොබ් එකක් ලැබුණොත් මට ලේසි වෙන වැඩි වැඩක් නැතිවම කියලා. ඉතින් මේ මානසිකත්වයෙන් තමයි අපි මිදෙන්න ඕනේ. අපි අනාගතයට හරියන විදියට අර ෆියුචර් ෆිට් කියන කන්සෙප්ට් එක ඒ විදියට හිතෙන්න ඕනේ. ඉතින් මං හිතන්නේ අපිට ගොඩක් බාධා තියෙනවා, ගොඩක් ප්‍රශ්න තියෙනවා අහන්න. මේ හැම එකක්ම निराකරණය කළා
ඒ තරුණයන්ට තමන්ගේ හැකියාවට තැනක් දීලා ඉදිරියට යන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ හරි මාර්ගය. හොඳයි බොබුස්ත්‍රී, ඔබේ මූලික වටේ පැහැදිලි කරනවා. අපි මේ කාරණාත් එක්ක දෙවන වටේ ටිකක් සවිස්තරව කතා කරමු. හිතවතුනි, මේ ආකාරයෙන් අද පළමු වටේ නිමවටපත් වෙනවා. තරුණ ප්‍රශ්න සහ දීතු උත්තර ගැන කතා කරන අද සජීවී ජනහඬ අපේ සංවාදයේ තුල අපිට මූලික වටේදී ආරම්භ වුණේ මේ අපේ ආරාධිතයන්ගෙන් මේ මාතෘකාව පිළිබඳ ඔවුන්ින් තැන සවුන්ගේ මතය දැක්ම පිළිබඳ යම් පැහැදිලිතාවයක් ලබා ගන්න දෙවන වටේ සිට සංවාදශීලී වටේ අතරමැදි මැදැක්කීම් ලබා ගන්න පුළුවන් අපේ නියෝජනගේ. වගේම අපි ඔබට දුරකථනය විවෘත කරනවා, විශේෂයෙන්ම අපේ රටේ තරුණ තරුණියන්ට, ඒ වගේම තරුණ ප්‍රශ්න ගැන උනන්දුවක් දක්වන වැඩිහිටියන්ට ඉලක්කගත ප්‍රශ්න යොමු කරන්න, නිශ්චිත ප්‍රශ්න යොමු කරන්න, කෙටියෙන් යොමු කරන්න, මේ නියෝජ්‍යයන්ගෙන් දැනගත යුතු කාරණා ගැන ඔබට ප්‍රශ්න තියෙනවා අපි අහමු, මේව කතා කරගමු පැහැදිලි කරට ඔබේ සංවාදය ඇතුළේ. ඊට ප්‍රථම ලබා ගන්නවා කෙටි විරාමයක්. අපි නදත් ජනහඬ සමගින් ජනහඬ සජීව දේශපාලන සංවාදයේ සමගින් රටේ තරුණයන් පිරමුණුන්ගේ ප්‍රශ්න සහ ලබා ගන්න පුළුවන් උත්තර ගැන අද දවස් අපේ සංවාදය. දෙවන වටේ මම මුළු මතක් කර ආකාරයෙන් සංවාදශීලී වටේ අපි අතරමැදි මැදිහත්වෙන් ලබා ගමු. මේක නවරත් හොඳින් පැහැදිලි කරගන්න ඔබට දුරකථන විවෘත කරන්න කතා කරන්න පුළුවන් අවශ්‍ය නම් ඔබේ ප්‍රශ්න යොමු කරන්න. මම දෙවන වටේ ආරම්භ කරන්න කැමති නීතිඥ ජයරන්ද වැලියන්ගේ මහතාගේ තොන් සේව සභාවේ ගරු සභාපතිතුමනි, මූලික වටේදී ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් ගැන සංවාදය තුළ මතු වුණා. ඒකට උත්තර ටිකක් අපි හදාගන්න ඕන. ඒ වගේම යෞවන්පුරය ආරම්භ කරන්න අය ගන්න තිබ්බ කිව්වත් වැරද්දක් නැහැ, බොහොම ආසන්නයි. ඒ පැත්ත සූදානම්. අනිත් පැත්තෙන් ලොකු සමාජයේ අවධානයක් තියෙනවා. අපි මේ සංවාදය කරනවා ඊට ඉලක්කගත වෙලා. අපි දැන් අද දවස තුලම ඔබතුමා මාධ්‍ය ගණනාවක මේ ගැන පැහැදිලි කිරීම කරා. වඩා පිබිදීමක් තියෙනවා, දැනුවත් වීමක් තියෙනවා සමාජයේ. ඒ තොරතුරු ඉල්ලන ඒ නිසා ඔබතුමා ඉන්න හින්දම ඒක ගැන අහන්නම ඕන. යෞවන්පුරය ගැනත් ඒක අඩුවක් බවට පත් වේවා. මෙහෙම අහන්නම්, දැන් අපි මේ කතා කරපු සමහර ප්‍රශ්නවලට උත්තරයක් විදියට මේ යෞවන්පුරය කියන සංකල්පය, ඒ ව්‍යාපෘතියේ වැඩපිළිවෙල කොහොමද දායක වෙන්නේ? ඒකට උත්තරයක් වෙන්නේ කොහොමද යෞවන්පුරය? චාමික, මං හිතන්නේ අපේ සජාතින්ගේ සංවිධාන නියෝජනය කරපු අපේ නෞශාලා සහෝදරයත්, ඒ වගේම ඉන්සාෆ් සහෝදරයත් තරුණයන්ගේ තියෙන උණු තරුණයේ තාම ඉන්න නිසා විවිධ ගැටලු පිළිබඳ විවිධ පැතිකඩයන් ඔස්සේ උන් අනාවරණය කරා. ඉතින් අපේ ජාතික තරුණ සභාව හැටියට අපේ වගකීම තමයි මේ තරුණයන්ගේ ප්‍රශ්න ඇත්තටම හඳුනගෙන ඒවලට විසඳුම් ලබා දීම. හා ඒ සඳහා අවශ්‍ය පරිසරයන් නිර්මාණය කිරීම. ඉතින් ඇත්තටම මම හිතන්නේ අපේ රටේ පොදුවේ තරුණයා ගත්තත් දිස්ත්‍රික්ක 24ක් තියෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 324ක් තියෙනවා. ග්‍රාමීණධාරී වසම් 14021ක් තියෙනවා. මේ සෑම තැනම ඉන්න තරුණයා තරුණිය ගත්තොත් එහෙම විවිධ ජාති ආගම් කුල ભેද නියෝජනය කරලා පොදුවේ ප්‍රශ්නයක් හැටියට ඇහුවොත් එහෙම හැමෝගෙම තියෙන ගැටලුව තමයි ආර්ථික ප්‍රශ්නය. කියන්නේ රැකියා ගැටලුව. ඒක දෙමාපියෝ තමන්ගේ දරුවාව පාසල් යවන දවසේ සිට, පෙර පාසල් යවන දවසේ සිට දෙමාපියන්ගේ සීනේ තමයි තමන්ගේ දරුවාව හොඳ තැනකට ගෙනියන්න ඕනේ. කියන්නේ අවසානයේ රැකියාව. කුමනෝ ශේෂ්ත්‍රයක රැකියාව. එතකොට තරුණයා තරුණවියට පාතබන අවස්ථාවෙත් ප්‍රධානම ගැටලුවක් තියෙන්නේ මේ ආර්ථික ගැටලුව, රැකියා ගැටලුව. එහෙනම් මේ ප්‍රධාන ගැටලුවට අපි කොහොමද විසඳුම් ලබා දෙන්නේ චාමික? ඒතරේ මේ විසඳුම් ලබා දීමට කොහොමද යෞවන්පුරයේ වැනි අපි ක්‍රියාත්මක කරන විවිධ වැඩසටහන් ඒ සඳහා පිටුවහලක් වෙන්නේ? ඉතා සරලවම ගත්තොත් එහෙම චාමික, අපේ රටේ බහුතරයක් අපේ ඉන්සාප් සහෝදරයෙක් කිව්වාගේ බහුතරයක් බලාපොරොත්තු වෙන රාජ්‍යංශයේ රැකියා. මම හිතන්නේ අපේ ලලිත් බිම් සහෝදරයත් එකඟ වෙයි. රාජ්‍යංශයේ තියෙන රැකියා වලින් මේ අපේ රටේ තරුණයන්ගේ රැකියා ප්‍රශ්න විසඳන්න බෑ. ඒකට මම හිතන්නේ මේතන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා, අනුර කුමාර දිසානායක මැතිතුමා, ආර් සම්බන්ධන් මැතිතුමා මේ වගේ වේදිකාවක තියලා ඔවුන්ගෙන් ඇහුවොත් ඔබතුමාලට පුළුවන් ද, හරි දැන් ඔබතුමාල සියලු දේශපාලන පක්ෂ ඉන්න පාර්ලිමේන්තු 225 ඉන්නවා, ඒකමතිකව තීන්දුවක් ගත්තෝ රාජ්‍යංශයේ රැකියා දීලා මේ තරුණ තරුණියන්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද කියලා මම අභියෝග කරනවා. කිසිසේත්ම ඒකට ඔවුන් බෑ කියලා කියයි. ඒක තමයි සමාජ යථාර්ථය. එහෙනම් චාමික, අපි අපේ රටේ තරුණයන්ව තවදුරටත් කඩේ නොයවා ඔවුන් මේ යථාර්ථය පැහැදිලි කරලා දීලා එතනින් එහාට ගිහිල්ලා මේ රැකියා ගැටලු, ආර්ථික ගැටලු විසඳන්න අපි යම් ආකාරයක විසඳුම් ලබා දිය යුතුයි. එහෙනම් අපි කොහොමද ඒ සඳහා විසඳුම් ලබා දෙන්නේ? ඇයි තරුණයා විසඳුම් සමහරක් වෙලාවට පෙනිපිනි තියෙද්දී විසඳුම් වලට නොයා අර ඉන්සාෆ් කිව්වා වගේ රාජ්‍යංශ රැකියාවම සොයන්නේ? ඒකට ප්‍රධාන කාරණා තුනක් තියෙනවා චාමි.
පළවෙනි දේ තමයි රාජ්‍යංශ රැකියාවල සුරක්ෂිතභාවය තියෙනවා. දෙවෙනි එක විශ්‍රාම වැටුප තියෙනවා. තුන්වෙනි එක තමයි බරපතලම කාරණේ උන් හිතනවා රාජ්‍යංශ රැකියාවලට ගියහම ටිකක් නිකන් ඉන්න පුළුවන් කියලා. විවේක සුවයෙන් ඉන්න පුළුවන් කියලා. මේ කාරණා තුන නිසා තමයි රාජ්‍යංශයේ බොහොමයක් වෙලාවට අපේ තරුණ තරුණියෝ යොමු වෙන්නේ. හැබැයි මේ රාජ්‍යංශයෙන් පමණක් මේ රැකියාව ප්‍රශ්න විසඳන්න බැහැ නම් එහෙනම් මොවුන් අපි පැහැදිලිවම පෞද්ගලික අංශයට යොමු කරන්න ඕනේ. ඒ වගේම මොවුන වෘත්තීය හා කාර්මික ශේෂ්ඨයට යොමු කරන්න ඕනේ. ඒ මොකද චාමික අද වෙන විට අපේ ලෝකයේ පදනම් වෙලා තියෙන දැනුම පදනම් වෙච්ච ආර්ථිකයක් තියෙනවා. මේ වෙළඳපළ ආර්ථිකයේ දැනුමත් එක තමයි පදනම් වෙලා තියෙන්නේ. ඒ නිසා අතීතයේදී වෛද්‍යවරු, නීතිඥවරු, ඉංජිනේරුවරු විශාල මුදල් සෙවීම් කරා. හැබැයි අද වෙන විට අපේ සමාජයේ රූපලාවන්‍ය ශිල්පීන්, ඒ වගේම සංචාර කර්මාන්ත ශේෂ්ත්‍රයේ උදවිය, නිවේදකයෝ, විවිධ මාධ්‍ය ආයතනවල උදවිය, මේ සියලු දෙනා විවිධ ආකාරයේ දැවැන්තයෝ වෙලා චරිත බවට පරිවර්තනය වෙලා විවිධ ආර්ථික මට්ටම්වල නිරත වෙනවා. ඒ නිසා අපේ රටේ විවිධ ශේෂ්ත්‍ර තියෙනවා. තමන්ගේ දක්ෂතා හැකියාව ඔස්සේ යන්න පුළුවන්. ඔබ කියන තැනට තරුණයා යන්න ලොකු ආකල්පමය වෙනසක්, පැහැදිලිවම ආකල්පමය වෙනසක් අවශ්‍යයි. මේක මේක කරගන්නත් බැරි ප්‍රශ්නකුත් තියෙනවා. අපේ දේශපාලඥයන් අර ආකල්ප නඩත්තු කරා. චාමික මේ ලෝකේ බෑ කියලා දෙයක් නැහැ. අපි කොහොම හරි කරන්න ඕනේ. සිදුහත් කුමරු එදා බුදු වෙන්න බලාගෙන මුලින්ම දුෂ්කර ක්‍රියා කළා. උපරිම කරා ළඟට වැටෙන දේව පමණක් කාලා හිටියා බලන්න තමන්ට බුද්ධත්වය ලැබෙනවද කියලා. ඊට පස්සේ අධික සැප දුන්නා. ඒකත් බැලුවා. ඒත් බැරුවා. ඊට පස්සේ තේරුම් ගත්තා මධ්‍යම ප්‍රතිපදාවේ යන්න ඕනේ. මධ්‍යම ප්‍රතිපදාවෙන් ගියා. අවසානයේදී අපේ සභාපතිතුමා කිව්වා වගේ අසත් 35 බුද්ධත්වයට පත් වුණා. ඒ නිසා මේ ලෝකේ බෑ කියලා දෙයක් නැහැ. ඒ කාරණය තේරුම් ගන්න ඒක අමාරු. පිටත් සෑහේ ඒක ඒක ප්‍රමාණවත් කාලයක් කොහොමද මෙහෙම තියෙන ප්‍රශ්නේ. ඒක අමාරු. ඒ කියන්නේ මේ රටේ දේශපාලනේ අර අවරගනේ ආකල්ප නඩත්තු කරනවා නේද කියන ගැටලුව. ඒක වෙලා තියෙන චාමිකර වවුලගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕන වගේ වැඩක් තමයි මේ රටේ මිනිස්සු හැටියෙන්නේ. දේශපාලඥයා බිහි වෙනවා, දේශපාලඥයා හැටියට මිනිස්සු හැදී වෙනවා. මේක තමයි මේක මේ වෙලා තියෙන්නේ. ඉතින් චාමික අපේ රට සාමාන්‍ය රජුරුනේ අතීතයේ ඉඳලා පාලනය කරලා තියෙන. ඉතින් අපි වහල් වූ හැටියට තමයි ඉස්සර වැඩවසම් ක්‍රමයේ හිටියේ. ඉතින් ඒකත් එක්ක තාමත් අපිට අර වහල්භාවය හා යැපුම් මානසිකත්වයේ බරපතල ලෙස තියෙනවා. අපි තාමත් කැමති අපිට නිකන් දෙයක් හම්බෙනවා නම් පහසුවෙන් දේවල් ලබා ගන්න. ඒ නිසා රාජ්‍යංශයත් යන්නේ. ඒ වගේම ඔබ අයවැය ලේඛනය බලන්න කුමන ආණ්ඩුවක් අයවැයක් ඉදිරිපත් කරත් හිටපු සභාපතිතුමනි පාර්ලිමේන්තුවේදී වැඩිම මේසෙර තට්ටුව ලැබෙන්නේ සහනාධාරය හම්බෙද්දී. සමෘද්ධි සහනාධාරය හෝ පොහොර සහනාධාරය හෝ කුමන හෝ සහනාධාරයක් ලැබෙද්දී. හැබැයි විද්‍යා පරීක්ෂණයට වැඩිම මුදල් යොදවනවා කිව්වොත්, නව සොයා ගැනීම වලට මුදල් යොදවනවා කිව්වොත්, විදේශ ආයෝජන සම්බන්ධයෙන් මුදල් යොදවනවා කිව්වොත් කවුරුත් අප්පුඩි ගහන්නේ නැහැ. ගෙදර ඉන්න මිනිස්සුත් අප්පුඩි ගහන්නේ නැහැ. ඊළඟ දවසේ පත්තරේ බලලාගෙන මේ අයවැය වැඩක් නැහැ නේද? මොකද යකුම් මානසිකත්වය අපේ රටේ ජනතාව බහුතරයක් ඉන්නේ. ඒ නිසා අපිට වගකීමක් තියෙන හැමදාම වැරද්ද වැරද්ද හැටියට දැකලා විවේචනය කරනවා වෙනුවට ධනාත්මක චින්තන ඔස්සේ මොවුන වෙනස් කරන්න. ඒ නිසා ජාතික තනතුර සභාවේදී අපිට විශාල වගකීමක් තියෙනවා මේ සියලු ගැටළු වලට විසඳුම් ලබා දීමට. එක පැත්තකින් විවිධ හැකියාවන් දක්ෂතා තියෙන තරුණ තරුණියන්ට වෘත්තියෝ කාර්මික ශේෂ්ත්‍රයේ රැකියාව ලබා දීමට ඔවුන් යොමු කිරීමට, ඒ වගේම ව්‍යවසායකයෝ හැටියට ඔවුන්ව සංවර්ධනය කළ දෙපෙයි නැගී සිටින්න පුළුවන් ව්‍යාපාරිකයෝ නිර්මාණය කරන, ඒ වගේම මේ වගේ ජාත්‍යන්තර සම්බන්ධ ඇති කරන්න පුළුවන් තරුණ තරුණියන්ට එවැනි අවස්ථාවන් ලබා දෙන්න. මේ සඳහා පොදු ප්‍රතිපත්තියක් හා වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වගේම මේ සඳහා ක්‍රියාත්මක කරන්න පුළුවන් ආයතනයක් හා නිලධාරීන් අපිට අවශ්‍යයි. ඒ වෙනුවෙන් ජාතික තරුණ සභාව සභාව තියෙනවා. අපි ඒක යාවත්කාලීන කරලා තිනවා. ඒ වගේම අපේ හිටපු සභාපතිතුමාගේ කාලේ වෙච්ච ඉතාමත් හොඳ කාර්යයක් හැටියට මම දකිනවා ජාතික තරුණ ප්‍රතිපත්තිය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සියලුම කෙටුම්පත මෙතුම නිර්මාණය කරලා තිබ්බේ විවෘත විශ්වවිද්‍යාලය සම්බන්ධ කරගෙන. ඉතින් අපි හොඳ දේවල් හොඳ හැටියට දකින්න ඕනේ. ඒකේ විශාල කරුණු ප්‍රමාණයක් මම ලබා ගත්තා. ඒ අනුව අපේ රටේ චාමික ජාතික තරුණ සභාව වගේම තරුණයන් වෙනුවෙන් වැඩ කටයුතු කරන විශාල ආයතන ප්‍රමාණයක් තියෙනවා. ස්වේච්ඡා සංවිධාන ප්‍රමාණයක් තියෙනවා. ජාත්‍යන්තර ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි සියලු දේ එකතැනකට ගෙනහල්ලා චාමික මේ වෙනුවිට පොදු වැඩපිළිවෙලක් සඳහා ඒ අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඇත්තටම ඒක හරි අත්‍යවශ්‍ය කාර්යයක්. ඒකට දැන් වර්තමාන රජයත් අධ්‍යාපනය පැත්තෙන් කතා අපිට වෘත්තියක් සඳහා සුදුසුකම් ටිකක් අධ්‍යාපන ප්‍රමාණයක් දැනුම පුහුණු අත්‍යවශ්‍යයිනේ. දැන් කිසියම් නව ප්‍රතිපත්ති ගන්නවා කවුරු හඳුන්වා දෙයක තියෙනවා 13 වසරක අතරම අවුරුදු 13 දක්වා වූ අධ්‍යාපනය සම්බන්ධ විෂයන් විෂය නිර්දේශ ඉස්සනම ආචාර කරන්න මොදේක ඉතාමත් වැදගත් දෙයක්. දැන් එතනින් අධ්‍යාපනය ලබන දරුවා පාසලෙන් ඉවත් වෙනකොට පාසලෙන් ගැලවෙනකොට අල්ලගෙන වෘත්තීය නිපුණතා ක්‍රියාමාර්ගයකට යොදවන්න ජාතික තරුණ සේවා සභාවේ වගකීම ගන්නවද?
අවුරුද්ධාතුන අධ්‍යාපනයේ පළවෙනි වැඩපිළිවෙල හම්බන්තොට එරමිණියයි අපේ මධ්‍යස්ථානයේ ඒ අධ්‍යාපන ලැබෙන පාසල් ශිෂ්‍යයන්ට ඒ වෘත්තීය පුහුණු ලබා දීම වැඩපිළිවෙල හෙට ආරම්භ වෙනවා. එක පැත්තකින් අපි වෘත්තීය පුහුණුව කාර්මික පුහුණුවට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. ඒ සඳහා අනිකුත් රටේ තියෙන රාජ්‍ය ආයතන සියල්ල අපි ඒකාබද්ධ කරගෙන තියෙනවා. ඒ වගේම අපේ නෞශාල සහෝදරියත් කිව්වා සමහරක් වෙලාවට උසස් පෙළ කරලා සාමාන්‍ය පෙළ කරලා තරුණයෝ දන්නේ නැහැ මොකද්ද කරන්න ඕන කියලා. අපි බොහොමයක් වෙලාවට දකින්නේ සාමාන්‍ය පෙළ උසස් පෙළෙන් පස්සෙ දෙමෝපියෝ කරන්නේ එක්කෝ ඉංග්‍රීසි පන්තියකට යනවා නැත්නම් පරිගණක පන්තියකට යනවා. ඒක තමයි බොහොමයක් වෙලාවට අපි දකින්නේ. හැබැයි ඒක නෙමෙයි විය යුත්තේ. ඔවුන්ට පැහැදිලි වෘත්තීය මාර්ග උපදේශනයක් ලබා දිය යුතුයි. ඒ නිසා මේ වසරේ සිට ලංකාවේ අධ්‍යාපනය ලැබෙන සියලුම පාසල්වල තරුණ තරුණියන් සාමාන්‍ය පෙළ කරන අතරතුරේදී ජාතික තරුණ සභාව මගින් ඔවුන්ට අවශ්‍ය වෘත්තීය මාර්ග උපදේශනය දෙන්න මේ වෙනකොට අපි පිඹුරුපත් සකස් කරලා දෙන්න. උසස් පෙළින් පසු ඒ අවශ්‍ය වෘත්තීය මාර්ග උපදේශනය දෙන්න පිඹුරුපත් සකස් කරලා අපි තියෙනවා. ඒ නිසා මේ වසරේදී ඒවා ක්‍රියාත්මක වෙනවා. එක පැත්තකින් මේ වෘත්තීය මාර්ගෝපදේශනය දෙද්දී අනිත් පැත්තෙන් වෘත්තීය හා කාර්මික පුහුණුව දෙන්න රටවට අපේ මධ්‍යස්ථාන 50ක් අපි සංවර්ධනය කරා 20,000කට පුහුණුව ලබා දෙන්න පුළුවන්. ඒ වගේම කාර්මික හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය මගින් ඒ අනිකුත් සියලුම ආයතන අපි සංවර්ධනය කරලා තියෙනවා. ඒක ප්‍රමාණවත් නොවුනත් ධනාත්මක පැත්තෙන් විශාල සංවර්ධනයක් මේනට සිදු කරගෙන යනවා. තරුණයන් වෙනුවෙන් තරුණයෙක් වැඩ කරන අනිකුත් සංවිධාන මැදගත කර ගැනීමේ වැඩපිළිවෙලක් තියෙනවා. පැහැදිලිවම මොකද ජාතික තරුණ සභාව රටේ තරුණ කටයුතු වලින් ක්‍රියාත්මක වෙද්දී චාමික පළාත් සභා නමේ වෙනම තරුණ කටයුතු අමාත්‍යංශ තියෙනවා. ඒ වගේම වෙනම ජාත්‍යන්තර තරුණ සංවිධාන තියෙනවා. තවත් ස්වේච්ඡා තරුණ සංවිධාන තියෙනවා. ඒ වගේම රටේ රාජ්‍ය අමාත්‍යංශ කැබිනට් අමාත්‍යංශ 30 වෙනත් ආයතනවල තවත් තරුණයන් වෙනුවෙන් වැඩ කටයුතු කරනවා. එතකොට අපේ රටේ එකම සම්පත සමහරක් වෙලාවට වැඩ දෙකකට යොමු කරනවා වෙනුවට එකම වැඩේට අවස්ථා දෙකකදී යොමු කරන්න පුළුවන්. ඒත් අපේ රටේ මේ මහජනතාවගේ බදු මුදල් තමයි අපත යන්නේ. ඒ නිසා අපි මේ සියලු දෙනා එකතැනකට ගෙනාවා. විශේෂ අපි ඉන්සාෆ් සහෝදරයා මේ නෞශල්‍ය සහෝදරිය වගේ අපේ රටේ තරුණ සංවිධාන නියෝජනය කරන සියලු දෙනා එකතැනකට ගෙනාවා. ජාත්‍යන්තර සංවිධාන එකතැනකට ගෙනාවා. රටේ සියලුම අමාත්‍යංශවල ඉන්න රාජ්‍ය ආයතන එකතැනකට ගෙනාවා. මේ සියලුම දේ එකතැනකට ගෙනහලා ජාතික තරුණ සභාව මැද ඉඳලා ඔවුන් සමග සම්බන්ධීකරණය කළා. තරුණයන්ට අවශ්‍ය පහසුකම් හා ඒ ඔවුන්ගේ ජීවිතය ජය ගන්න පුළුවන් මාර්ග උපදේශයන් හා අනිකු සීලම පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතු මේනට අපි සූදානම් කරගෙන යනවා. චාමික ඒකෙන් යම් කොටසක් කරලා තියෙනවා. ඒකෙන් අපිට සුවිශාල පිටුවහලක් වුණා. අපේ හිටපු සභාපතිතුමා අර ඒ නිර්මාණය කරපු තරුණ ප්‍රතිපත්තියේ සීලම කරුණු කාරණා. තරුණ ප්‍රතිපත්තිය ගැන අහන්න ඕන ඒක වර්තමාන තත්ත්වය ගැන මම ඔබ ළඟට නැවත එනවා. මොකෝ රස්සාව කියන එක තීරණාත්මක ගැටලුව හින්දා මම ඔබතුමාගේ පැත්තට යොමු වෙනවා. ඒ කාරණේ අරගෙන තරුණයන්ට රස්සාව දෙන්න රජයකට කරන්න පුළුවන් සීමාව මොකක්ද? මොකද ඇත්තටම අවංක ඔබතුමා හිතන්නේ මොකක්ද මෙතෙන්ද කරන්න පුළුවන්? මොකක් දේ සීමාව? එතනින් පැනනහම මොකද්ද වෙන්නේ? සමිල්ක මෙහෙමයි. ආණ්ඩුවකට තරුණයාට රැකී රක්ෂා ලබා දීම කියන වගකීමෙන් පැනලා යන්නත් බෑ. මොකද මම මේ දවස්වල නිරන්තරයෙන් කියන කාරණාවක් තමයි අපි චමිල්ක හැමදාම මේ තුන්වෙනි ලෝකයේ දිවයින් පවතින රටක්. මට මතකයි මගේ සීයත් කිව්වා ඒ කතාව, තාත්තත් කිව්වා, මාත් ඉස්කෝලේ යනකොට කිව්වා. දැන් මගේ පුතා මම මෙතෙන්ට එන්නේ ඉස්සෙල්ලා මට කියලා රචනාවක් ලියව ගත්තා. ඒකෙත් ලියව ගත්තේ ඔය තුන්වෙනි ලෝකයේ දිවයින් පවතින රටක් කියලා. මේ යන විදිහට මට හොඳටම විශ්වාසයි අපේ හාදය අනාගතයේ දවසක කසාද බඳ ළමෙක් හදලා පුතෙක් හැදුනහම එයාට මගේ පුතා රචනාව කියලා දෙන්නෙත් අපේ රට තුන්වෙනි ලෝකයේ දිනුවෙන් පවතින රටක් කියලා. ඇයි මේ තත්ත්වෙට ලංකාව වැටුනේ? දැන් උදාහරණයක් විදිහට චමිල්ක මේක මේ මම ඇතුළුව දැන් මේ අපේ තරුණ සභාපතිතුමා සහ අවුරුදු 70ක් මේ ආණ්ඩු කරපු පක්ෂ තරුණ කටයුතු පමණක් නෙවෙයි අධ්‍යාපන මේ සියලුම දෙනා මේ වගකීමෙන් අනිවාර්යෙන් බැඳී සිටිනවා. ඇයි මේ කාරණය? අපි දන්නවා 2011 විතර වෙනකොට මේ රටේ තිබ්බා යූත් බල්ජ් එකක්. එහෙම නැත්නම් අපිට යූත් බෝනස් එකක්. නිකන් අර කාටුන් වල අඳින්නේ අර මුදලාලිගේ බඩ වගේ. ඒ වගේ අපේ රට විදිහට ගත්තොත් තරුණයා මුදලාලිගේ බඩ වගේ ලොකු වෙලා තිබ්බා. නමුත් දැන් එන්න ප්‍රජා විද්‍යාත්මකව ඩිමොග්‍රැෆිකලි ඒක සෑහෙන අඩු වෙමින් තියෙන්නේ.
මේ තරුණිය මට වැඩිය හොඳට දන්නවා මේ 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 සිද්ධාන්තමේ සහ දත්ත සම්බන්ධ කාරණා. සෑහෙන අඩුවෙමින් තියෙනවා. අමතක කරන්න එපා චමිල්ක, ඔබ මේ රැකියා ගැන කතා කරන නිසාම ලෝකේ දියුණු වුණ රටවල් වල ඉතිහාසයේ ඉතා හොඳින් නිරීක්ෂණය කිරීමේදී සහ ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී විශ්ලේෂණය කිරීමේදී ඔබ ගන්න ජපානය, ඔබ ගන්න දකුණු කොරියාව, ඔබ ගන්න ඉතාලිය, ඔබ ගන්න ඇමරිකාව, ඔබ ගන්න ජර්මනිය, මේ සියලුම රටවල් දියුණු වූ තත්ත්වයට පත් වුණේ ඒ රටවල් වල තරුණ බෝනස් එක, එහෙම නැත්නම් අර කියපු යූත් බල්ජ් එක හරියට පාවිච්චි කරගත්ත නිසයි. ඒ කියන්නේ ඒ තරුණයාට රැකියාවක් කිරීමට අවස්ථාව ඒ රාජ්‍යයන් විසින්, රාජ්‍ය පැත්තකින් තියමු, ඒ ආණ්ඩුන් විසින් මැදිහත් වෙලා කිරීම නිසා. ඒ නිසා ආණ්ඩුවකට මේ වගකීමෙන් බැහැර වෙන්න බෑ ජමිල්ක. ආණ්ඩුවක් මැදිහත් වෙනවා කියන එකෙන් ඔබතුමා අදහස් කරේ මොකක්ද? මම මම මේ රස්සාවල් දෙන එක. නෑ, රස්සාවල් ඒක තමයි. මේ මේ රස්සාවල් දෙනවයි කියන එක අපේ සභාපතිතුමා කියපු විදිහට මේ රාජ්‍යාංශයේ ආරක්ෂා දෙනවා කියන තැනින් ලඟු කරලා ගැනීම ඉතාමත්ම සාධාරණයි. සහ රාජ්‍යාංශයේ රැකියා දීලා හදපු රටවල් ලෝකේ කොහෙවත් නැහැ. ආණ්ඩුව අනිවාර්යයෙන්ම මැදිහත් විය යුතුයි. මේ තරුණ රැකියා නියුක්තිය සඳහා ආණ්ඩුව අනික මේ චමිල්ක අපි තේරුම් ගත යුතුයි, විශේෂම ලංකාව වගේ රටක තියෙන රැකියා වියුක්තියට වැඩිය යූත් අන්ඩර් එම්ප්ලොයිමන්ට් ඌන රැකියා නියුක්තිය. ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ මේ රට දැන් සභාපතිතුමා මුලින් එතුමා කතා කරනකොටත් කිව්වා අපි අවුරුදු 40 දශක 4ක් ඇතුළත මේ රටේ දකුණේ තරුණයා කරන කොටගෙන තරුණයා මධ්‍යලක්ෂ්‍ය කරගෙන කැරලි දෙකක් පැන නැගුණා. උතුරේ ත්‍රස්තවාදී ප්‍රශ්නේ පැන නැගින්නේ තරුණයා මධ්‍යලක්ෂ්‍ය කරගෙන, තරුණ ප්‍රශ්නේ උඩයි සහ තරුණයා තමයි උතුරේ හෝ නැගෙනහිර ත්‍රස්තවාදී ප්‍රශ්නයක් හෝ ජනමාර්ග ප්‍රශ්නයක් හෝ කුමන ආකාරයකට මේ අර්ථ නිරූපණය කරත් කැරලි ගැහුවේ අතට අවිගත්තේ වෙන කවුරුවත් නෙවෙයි, මේ රට දියුණුවේ හිණි පැත්තට ගෙන යාමට ක්‍රේශක්තිය ලබා දීමට හිටි තරුණයයි. ඔවුන්ට තමයි මොකද විශේෂයෙන්ම මේ සියලුම කාරණාවල මේ රැකියා ප්‍රශ්නය කියන කාරණය සමාන්තරව දිවයන ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ මේ කාරණයේදී රජයකට ඒක තමයි දැන් සභාපතිතුමා කිව්වා ඔවුන් ගන්නා වූ ක්‍රියාමාර්ගය. ඉතින් මේ 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 තත්ත්වයන් ඉතා මැනවින් කළමනාකරණය කරලා ඉදිරියට ගෙන යාමට අද පවතින රජයට, හෙට පවතින රජයට, මම ඒකයි කිව්වේ මිහිට ප්‍රතිමීන් සිට සියලුම රජයන් මේ සම්බන්ධයෙන් අත ඔසවා තමන්ගේ කනගාටුව සහ කමාව ඉල්ලා සමාව ඉල්ලා සිටීම කළ යුතු වෙනවා. මොකද මේ ඔවුන් ඒ සියලුම දෙනාගේ නොසැලකිල්ල සහ අදක්ෂතාවය සහ දුරදක්නා නුවණක් නොතිබීම නිසා තමයි මේ මේ කාරණා මේ තත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තරුණයා සම්බන්ධයෙන් ගත්තම අනික් කාරණය චමිලික අපි තේරුම් ගන්න ඕනේ, දියුණු වුණු රටවල් ගත්තාම තරුණයාගේ අයිතිවාසිකම right to employment රැකියාවක් කිරීමේ අයිතිවාසිකම, රැකියාව නැත්නම් ආණ්ඩුව බෙනිෆිට් එකක් එහෙම නැත්නම් ඩොලර් එකක් දිය යුතු වෙනවා, යම්කිසි දීමනාවක් දිය යුතු වෙනවා. ඒ නිසාම ආණ්ඩුවත් බලනවා මෙහෙම මේ මොකද්ද නිකන් කනපුන තරුණයව ගෙවල් වල තියාගෙන ඉඳී මේ තීරුමක් නැහැ, ඊට ඉස්සෙල්ලා කොහොමද මේගොල්ලන් රැකියාවක් ලබා දෙන්නේ, ඒ වෙනුවෙන් මොනවද කළ යුත්තේ. ඒ සම්බන්ධ කාරණා දැන් උදාහරණයක් විදිහට මට මතකයි, ඉතාම ලඟ උදාහරණයක් මැලේසියාව ගත්තොත්, මැලේසියාවේ සියලුම මේ සැලසුම් තරුණ කටයුතු සම්බන්ධයෙන් ඉතාමත්ම විධිමත්ව නිර්මාණය වෙලා තියෙනවා. ඒ උඩ ඒ වැඩපිළිවෙල අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඇත්තටම කාරණය චමිල්ක
අපේ රටේ අවාසනාවකට හරි මොකක් හරි කාරණාවකට මේ රටේ තරුණ ප්‍රතිපත්තියක් තිබ්බේ නැහැ. තරුණ ප්‍රතිපත්තියක් නැහැයි කියන්නේ මේක සමහරුන්ට මම තේරුම් ගැනීමේ පහසුවට කියන්නේ අපි නැවකට නගිනවා නැවේ යන දිශානතිය තේරුම් ගැනීමට මාලිමාවක් නැහැ. අර අර මෙහෙම කරලා කරකවන්නේ සුක්කානම සුක්කානම ඉතින් නැව ඕන තැනකට යනවා. නැව යනවා. හැබැයි Tamanට ඔය උලන් අතර ඕන තැනකට යනවා. බිල්ඩිමක් හදනවා කියමුකෝ. දැන් මේ මේ බිල්ඩිම මම හිතන්නේ ගොඩාක් කාලයකට ඉස්සෙල්ලා මේ ඉන්සාෆ් ගොඩාක් කාලෙත් ඇවිල්ලා තියෙනවා කියන්නේ. ඉතින් මෙහි හොඳ පදනමක් තියෙන්න ඕනේ නේද? ඒ පදනම උඩ තමයි මේ සියලුම වැඩ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ තරුණ ප්‍රතිපත්තිය තමයි පදනම වෙන්නේ. ඒ නිසා හැබැයි ඉතින් සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් කොහොමද එහෙනම් අපේ රට මේ මට්ටමින් හරි මේ ගහගෙන ගියේ කියලා. හැබැයි සමහර සාධනීය කාරණා තියෙනවා. මම මේක හැමතැනම කියන දෙයක්. උදාහරණයක් විදිහට එහා පැත්තේ ඉන්න දෙපළම නීතිඥවරුන් උන් දෙන්නා මා සමග එකග වෙයි. ඉන්සාෆ්ගේත් පියා නීතිඥයෙක් සහ මියගේ සහෝදරයත් නීතිඥයෙක් මේ ජාතික තරුණ සේවා සභාවේ පනත ඉතාමත්ම ශ්‍රේෂ්ඨ නිර්මාණයක් මට අනුව. ඒක මේ UNP ආණ්ඩුවෙන් කළේ. මේ UNP දේශපාලනය සමග මම සිටින පුද්ගලෙක් නෙමෙයි. නමුත් ඇත්තම කතාව මේ මම දැකලා තියෙන ආයතන ආයතනික පනත් අතර ඉතාමත් හොඳ. දැන් සභාපතිතුමා කතා කළා මේ සියලුම ආයතන එකට එකතු කරලා තරුණ සංවිධාන සියල්ල එක කුඩයක් යටතේ ඒකත් ඡත්‍ර කරන්න එකසේසත් කිරීමට වැඩ පිළිවෙලක් තියෙනවා කියන්නේ. ජාතික තරුණ සේවා සභාවේ පනත හරියට කිව්වොත් ඒ වගකීම ජාතික තරුණ සේවා සභාවට දීලා තියෙනවා. වගකීමක් පමණක් නෙවෙයි බලයක්. ඒ නිසා මේ කාරණා සම්බන්ධයෙන් මම හිතන්නේ 1979 දී ජාතික තරුණ සේවා සභාවේ පනත නිර්මාණය කළත් ඉතා හොඳ දර්ශනයක් ඒ වෙනකොටත් තිබුණා. ඉතින් මේ සමහර කාරණා සම්බන්ධයෙන් අපි මේ සියල්ල සමග තමයි මම හිතන්නේ කියවිය යුත්තේ. අනික කාරණය අපි තේරුම් ගන්න ඕනේ මේ රටේ තරුණයා උගත් පිරිසක් ඉන්නේ. ඒ උඩ බොහෝ කාරණා තීරණය වෙනවා කියන එකත් අමතක නොකර. ජාතික තරුණ ප්‍රතිපත්තිය දැන් මට මතකයි ඔබතුමලා කෙටුම් පතක් හදනවානේ. ඒ කෙටුම් පත මේ සංවාදය තුන අපි විවාද කරනවා. දේශපාලන පක්ෂව තරුණ නියෝජන ගැන සෑහෙන කාලයකට ඉස්සෙල්ලා. ඒක දැන් කොතනද තියෙන තැන කියලා මම හිතර ඔබතුමා පැහැදිලි කරේ අපිට. හරි ඔව්. අපි ඒක පැහැදිලි කරගමු ඉස්සෙල්ලා. මම හිතන්නේ ඒකේ තියෙන දේවල් නම් විවාදයේ ගත යුතු කරුණ නෙමෙයි. ඒකේ සියලු දේවල් අපි සියලු දෙනා එකඟ වේ යුතු කරුණ එතන තියෙන්නේ. ඒත් එක්කම ඒකේ තවත් අපේ රටේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි සභාවත්තුමත් කිව්වා වගේ අපි වගේම ස්වේච්ඡාවෙන් නිර්මාණය වෙච්ච තවත් තරුණ සංවිධාන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ සියලු දෙනා ඒකාබද්ධ කරලා තවත් ඒකට ඔවුන් සුවාගත්ත කරුණු විශාල ප්‍රමාණයකුත් තියෙනවා. ඒ සියලු දේවල් අපි ඇතුළත් කරලා මේ වෙන විට අපි මේ සියලු දෙනා ඇතුළත් කරලා අපි කණ්ඩායමක් නිර්මාණය කළා තියෙනවා. මීට මාසයකට පමණ පෙර අග්‍රාමාත්‍ය රණල් වික්‍රමසිංහ මැතිතුමාවත් මුණ ගැසුණු ඒ සීලම තරුණ නායකයෝ. ඉතින් ඒ අනුව අපිට තව මාසෙකින් එකහමාරක් දෙකක් ඇතුළත තරුණ ප්‍රඥප්තියේ සීලු කරුණු ඒකරාශී කළා තුලත් කළා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරගෙන එය නීතියක් විදිහට ප්‍රතිපත්ති විදිහට සකස් කරන්න පුළුවන්. එතකොට මේ රටේ කවුරු ජනාධිපති වුණත් මේ රටේ කවුරු අගමැති වුණත් මේ රටේ කවුරු සභාපති වුණත් ඒ වැඩ සටහන් තරුණයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල වෙනස් වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලන පක්ෂය අපේ රටේ ආණ්ඩු බලය ගත්තාම මේ ආණ්ඩු බලයේ වෙනසත් එක්ක පාර යන බස් එකේ පාට පවා වෙනස් කරනවා. ඒක තමයි හේතු සභාවතුමනේ ඇත්ත தත්තේ. ඒක අපි හැමෝම පිළිගන්න ඕනේ. ඒ නිසා තමයි මෙතුමගේ වගේ අවුරුදු 70ක් නිදහස ලැබලා අපි තාම දිනු වෙමින් පවතින රටක් කියන තට්ටු මාරු ක්‍රමයට අපේ රට පාලනය කරලා. ඒ නිසා මේ ක්‍රමයේ වැරද්දක් තියෙන නිසා බරපතල ලෙස මේ සිස්ටම් එක අපි වෙනස් කරන්න ඕනේ. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි අපි ස්වාධීනව කොන්දේසි විරහිතව මේ වෙනුවෙන් පෙනී සිටින්නේ. ඒ නිසා මම හිතන්නේ තරුණයා වෙනුවෙන්ුත් ඒක එසේ විය යුතුමයි. ඒ නිසා අපි ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනවා. ඒත් එක්කම අපි මේ මොන දේ ක්‍රියාත්මක කර ප්‍රතිපත්ති මොන දේ හැදුවත් තරුණයාත් අදවන විට සමාජයට එකතු වෙලා සමාජයට එළියට ඇවිල්ලා ගෙදරින් එළියට ඇවිල්ලා කරන කාර්යභාරයේ මදිපාඩුවක් තියෙනවා චාමිගේ. ඒකට හේතුව තමයි 80 දශකයේ හිටපු 90 දශකයේ හිටපු 2000 හිටපු තරුණයෝ නෙමෙයි දැන් ඉන්නේ. දැන් ඉන්න සියලුම තරුණයෝ මේ අන්තර්ජාලයත් එක්ක ඉන්නේ. සමාජ වෙබ් අඩවියෙක් ඉන්නේ. මුහුණු පොත් එක්ක ඉන්නේ. ඔවුන් කැමති ඔවුන්ගේ හිතමිතුරන් ටික මුහුණු පොතත් එක්ක
එකතු කරගන්න. මූණ පොතේ තමයි උන්ගේ යාළුවට කිය දින. අපි හොඳම දේ දැක්කා විල්පත්තු සම්බන්ධයෙන් මේ දින කීපේ සමාජ වෙබ් අඩවිවල ඇති වෙච්ච රැල්ල. ගැනේ තරුණයෝ රැලි හදන්නේ කැරලි ගහන්නේ සීලුම දේ මේ මූණ පොතත් එක්ක. හැබැයි ප්‍රායෝගිකව ඒ දේ එළියට එද්දී ඒක යම් ආකාරයක බරපතල අඩුවීමක් තියෙනවා. ඒ නිසා මේ තරුණයා පැහැදිලිවම එළියට එන්න ඕනේ. ඔවුන් සමාජයක ගනුදෙනු කරන්න ඕනේ. ඔවුන් ගමේ පන්සලට යන්න ඕනේ. ගමේ පල්ලියට යන්න ඕනේ. ගමේ සුබසාධන ක්‍රියාවට යන්න ඕනේ. එහෙම වුණාම තමයි මේ තරුණයන්ගේ නායකත්වය, මේ තරුණයන්ගේ පෞරුෂය, ඔවුන්ගේ කණ්ඩායම් හැඟීම, සංහිඳියාව මේ සීලු දේ නිර්මාණය වෙන්නේ. ඒ නිසා අපි ස්වේච්ඡා සේවය සම්බන්ධයෙන් අවුරුදු 50ක් වෙන තනුසස බවට මේ වසරට ස්වේච්ඡා සේවය ජාතික ප්‍රතිපත්තියක් හැටියට පිළිගෙන ඒ ස්වේච්ඡා සේවයට වටිනාකමක් දීලා ඒ අනුව ඉදිරියේදී රාජ්‍යංශය පෞද්ගලිකංශයට රැකියා ලබා දීමේදී ඒ ස්වේච්ඡා සේවය කරන තරුණ තරුණියන්ට ලකුණු ලබා දීමටත් විශ්වවිද්‍යාල ප්‍රවේශ ලකුණු ලබා දීමටත් අවශ්‍ය පියවර ගන්නවා. ඒත් එක්කම චාමික මම හිතන්නේ ඔබ ඊට පෙරත් තිබුණ මගේ යෝන් පුරේ කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියලා. මේ ස්වේච්ඡා සේවයටත් මේ තරුණයන්ගේ අනාගතය වෙනුනොත් තමයි අපි යෝන් පුරේ කියන වැඩසටහන ඒ ආකාරයෙන් නිර්මාණය කරලා තියෙන්නේ. රට පුරා ගම්මට්ටේ බිම්මට්ටේ ඉන්න තරුණ නායකයෝ 8000ක් මේ සඳහා සම්බන්ධ වෙනවා. ඔවුන් ඇවිල්ලා ඔවුන්ගේ යෝන් පුරේ ඔවුන්ම නිර්මාණය කළා. ඔවුන්ගේ යෝන් පුරේ සියලු තීන්දුව තියෙන ඔවුන්ම අරගෙන ඔවුන්ම පරිපාලනය කරලා ඔවුන්ම ඔවුන්ගේ කෑම වේල හදාගෙන ඔවුන්ම ඔවුන්ගේ පිරිසිදුකම් බලාගෙන ඔවුන්ම ඔවුන්ගේ ආරක්ෂාව නිර්මාණය කරගෙන ඒ සියල්ල එක් තැනකදී නිර්මාණය වෙන ස්ථානයක් තමයි යෝන් පුරේ කියන්නේ. අපේ ඉන්සාෆ් සහෝදරයට, අපේ නෞශාල සහෝදරයට ජාත්‍යන්තරයට යන්න පුළුවන් වුණා. මොවුන්ට ජාත්‍යන්තරේ සම්බන්ධතා ලබා ගන්න පුළුවන් වුණා. හැබැයි අපේ රටේ ඉන්න බොහොමයක් තරුණයන්ට අපිට ඒ අවස්ථාව නැහැ. යම් සීමිත ප්‍රමාණයක ලැබෙනවා. එහෙනම් අපිට පුළුවන් වෙන්න ඔවුන්ට එතෙන්ට යන්න බෑ. එහෙනම් එතන තියෙන දේ මෙතෙන්ට ගේන්න. ඒ වෙනුවෙන් අපි යෝන් පුරේ නිර්මාණය කළා තියෙන්නේ. රටවල් 52ක් නියෝජනය කළ විදේශීය තරුණ තරුණිය 100කට අධික ප්‍රමාණයක් එතෙන්ට පැමිණෙනවා. ඔවුන්ට ඒ ජාත්‍යන්තරයේ තරුණ තරුණියන්ගේ තියෙන සම්බන්ධතාව සමග ඒ ඔවුන්ට අවශ්‍ය අත්දැකීම් බෙදා ගන්න පුළුවන්. ලෝකේ තියෙන අලුත්ම තාක්ෂණය, ලෝකේ තියෙන අලුත්ම දේවල්, රැකියාවෙන්ද පොලේ තියෙන අලුත්ම අවස්ථාවන්, ඒ වගේම අපේ රටේ තියෙන වෘත්තීය හා කාර්මික විශේෂයේ තියෙන අවස්ථාවන්, ව්‍යවසායකයෝ වෙන්නේ කොහොමද? මේ 8000ටම සමාජ ව්‍යවසායකයෝ බවට පරිවර්තන වෙන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමුඛ ජාත්‍යන්තර සංවිධාන සියලු දෙනා එතන සැදී පැහැදී නොවුන්ට අවශ්‍ය ඒ දැනුම ලබා දෙන්න. එතනින් එහා පැත්තේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා බැංකු ටික සියල්ල පැමිණලා ඉන්න තරුණයන්ට අවශ්‍ය ණය පහසුකම් ලබා දෙන්න. ඒ වගේම ඔවුන්ට සතුට විනෝදය සඳහා සංස්කෘතික අංග, ක්‍රීඩා ශ්‍රේෂ්ඨ, ජාත්‍යන්තරේ මේ සියලුම දේ එකම තැනකදී ලබා දෙන්න පුළුවන් තාරුණ්‍යයේ මහා මංගල්‍යය තමයි චාමික යෝන් පුරය කියන්නේ. ඒ නිසා මම හිතන්නේ මේකට අපේ රටේ අහිංසක දෙමෝපියන්ගේ දුවා දරුවෝ තමයි විශාල ප්‍රමාණයක් පැමිණෙන්නේ. අපේ රටේ තරුණ කණ්ඩායම ගත්තොත් මධ්‍යම පාන්තිකයේ ඉන්න අඩු ආදායම්ලාභී පවුල් හා අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියෝ 60ක් 70ක් පමණ ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ගේ විශාල කොටසක් මේ යෝන් පුරේ සඳහා සම්බන්ධ වෙනවා. ඉතින් මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ අපේ රටේ අනාගතයේ බාරගන්නින් තරුණ කණ්ඩායම වර්තමානයේ ඒ සඳහා නියමාකාරයෙන් නිර්මාණය කරන්න අවශ්‍ය පහසුකම් සපයන්න. බොහොම විශ්වාසයෙන් කියන මේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ජාතික තන්ත්‍ර සේවා සභාව යටතේ රජයක අනුබද්ධ වෙලා ක්‍රියාත්මක කරන කතරණය තමගේ ජීවිතය ජය ගන්න. මේ දීම කරගන්න බැරි වුණත් අපි බලනවා අපිට කරන්න පුළුවන් උපරිමය කරන්න. හැබැයි උපරිම කරද්දී චාමික අපි පිළිගන්න ඕන දෙයක් තියෙනවා. මම ආයතනයේ සභාපතිවරයා වශයෙන් මම හිතනවා මම තමයි සියල්ල දන්නේ, මම කරන දේ තමයි සියල්ල හරි කියලා. අපි එහෙම ගියොත් මේ රටවත් මේ ආයතනයවත් තරුණයන්ට සේවයක් කරන්න බෑ. ඒ නිසා තමයි මේ වගේ තරුණ නායකයන්ට අනිකුත් තරුණ සංවිධානවල අයට අපි ආරාධනා කරේ ඔවුන්ගේ අදහස් දෙන්න. නෞශල්‍ය කියනා වගේ අපි හිතන ප්‍රශ්නේ නෙමෙයි ඔවුන්ගේ ප්‍රශ්නේ වෙන්න පුළුවන්. ඔවුන්ගේ ප්‍රශ්නේ වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ගේ දේවල් අපි සම්බන්ධ කරගන්න ඕන. නිසා තමයි හිටපු සභාපතිතුමත් සමග මම සමීප සම්බන්ධතාවයක් තියෙනවා. මොකද ඔහුගේ අධ්‍යක්ෂීම, ඔහුගේ අවවාද උපදෙස් අපිට අවශ්‍යයි. මේ සියල්ල එකතු කරගෙන චාමික අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ තරුණයන්ට පැහැදිලි සේවයක් සිදු කිරීම. පළල් වේදිකාවක් නිර්මාණය කරන්න ඕනේ. පැහැදිලිවම ඔව්. අපි අර ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ එක තැනකට කොටු වෙලා මේ දේවල් දකින්න ගියොත් එහෙම අපිට රටක් වශයෙන් ඉදිරියට යන්න බැරි වෙනවා. ඒ මොකද මටත් ඕනේ තරුණයන්ට සේවයක් කරන්න නම්, ලලිස් පියුම් සහෝදරයටත් ඕනේ ඒක නම්, මොවුන්ටත් ඕනේ ඒක නම්, අපි ඔක්කොම එකතු වෙලා ඒක කරමු. අවසානයේ අපිට මේ රට බෙදා ගන්නවා, තරුණ බෙදා ගන්නවා නෙමෙයි කටයුතු කරන්නේ. අපි ඔක්කොම කටයුතු කරන්නේ තරුණයන්ගේ අනාගතය වෙනුවෙන්. ඒ නිසා අපි කණ්ඩායමක් හැටියට එකතු වුණොත් එහෙම ඒ එකතුයෙන් දෙන්න පුළුවන් සේවය තරුණයන්ට වැඩි කියන මතේ තමයි මා ඉන්නේ. කුංජ විරාමයක් ලබා ගන්න අවසරයක් දෙන්න. විරාමයෙන් අන්තිමට තවදුරටත් අපි කතා කරනවා දවසේ තරුණයන්ට තිබෙන ප්‍රශ්න සායවට දෙන්න පුළුවන් සා දෙන්න ඕන උත්තර ගන්න. අපි රටත් ජනහඬ සමගින් ජනහඬ සජීව දේශපාලන සංවාදයේ සමගින් තරුණ ප්‍රශ්න ගැන අදවස අපේ කතාබහ ජනහඬ තුළ මේ වටේ ඊළඟ අවස්ථාව නීතිඥ නෞශල්‍ය රාජපක්ෂ මහත්මිය ඔබතුමිය වෙත. මූලික වටේදීත් ඔබ පැහැදිලි කරනවා කාන්තාවන් තරුණියන්ට ආවේනික ප්‍රශ්න කිහිපයක් ගැන, රැකියාව ගැන අපි ප්‍රමුඛව කතා කරන ඔබතුමියත් පැහැදිලි කරා. ඒ කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරනවා ඉහළ ප්‍රතිශතයකින් කාන්තාව, හැබැයි රස්සාවල කෝ මේ තරුණියන්.
ඒක වරපර වශයෙන් මම කියන්නේ අපි මුදල්ලෙම තුමුතම ගෑවේ කතාවේදී සංඛ්‍යාලේඛන උපුටා දක්වනවා මේ කර්මයේ සම්මේක ඇත්ත ප්‍රශ්නයක් නේ අර ඔවුන්ට හිතෙන ප්‍රශ්න කියනකට වැඩිය ඔවුන් ළඟ තිබෙන ප්‍රශ්න ඇත්තටම දැනට තියෙන ඇයි මේ රස්සාව ඉන්න බැරි කාන්තාවට මොකද හේතුව සමීල්ක මේ පරිවර්තනයේ තියෙන පරතරය ගැන කතා කරන්න කලින් මම කියන්න ඕනේ අර මම කලින් කිව්වා වගේ ලංකාව ඇවිල්ලා දකුණු ආසියාවේ සාක්ෂරතාවෙන් ඉතා ඉහළ රටක් මේ සාක්ෂරතාවෙන් අපි ඉතා ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ සමීල්ක අපි පළවෙනි ශ්‍රේණියට ප්‍රවිෂ්ඨ වෙන පළාත් මට්ටමින් අපි ගත්තොත් ස්ත්‍රී පුරුෂ භාවය ගත්තොත් බස්නාහිර පළාතෙන් පිරිමි ළමුන් 35000ක් යනවනම් ගෑනු ළමයිනුත් 35000ක් යන්නේ හැබැයි චමිල්ක අපි මේ සංඛ්‍යාලේඛන අපි ගත්තොත් තවත් ඉන් ඉදිරියට ගිහිල්ලා ඒ කට්ටියගේ අධ්‍යාපන මට්ටමේ අධ්‍යාපනය කරන අධ්‍යයනය මේ අධ්‍යයනයේම මාධ්‍ය ගත්තොත් එහෙම අපි හිතමු ඉංග්‍රීසි මාධ්‍ය ගත්තොත් ඉංග්‍රීසි මාධ්‍යෙන් අද කවුද අධ්‍යයනය කරන්නේ කියලා අපි පොඩ්ඩක් සැලකිල්ලකට ගත්තොත් එහෙම අපිට පේනවා මේ දිස්ත්‍රික්ක ගාන ගත්තොත් එහෙම හැම දිස්ත්‍රික්කයකම පිරිමි ළමුන්ට වැඩිය ගැහැණු ළමයි ඉංග්‍රීසි මාධ්‍යෙන් අද අධ්‍යාපනය කරගෙන යනවා පාසල්වල හිතන්න අපි උදාහරණයක් විතර ගත්තොත් එහෙම අපි නුවර දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම 5000ක් නම් ඉංග්‍රීසියෙන් පිරිමි ළමුන් අධ්‍යාපනය කරගෙන යන්නේ එහෙනම් 7000ක් ගැහැණු ළමයි ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය කරගෙන යනවා ඒත් එක්කම අපි 2013 2014 විශ්වවිද්‍යාලයේ ප්‍රවිෂ්ඨය ගත්තොත් එහෙම අද මම හිතනවා අපි ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල 18ක් තියෙනවා ඒ 18 ගත්තොත් එහෙම පිරිමි ළමයි 9000කට ගැහැණු ළමයි 15000ක් අද විශ්වවිද්‍යාල වලට යනවා ඒ කියන්නේ 162කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ කාන්තාව. දැන් ලලිත්පියුම් පෙරේර මහත්මයා ඉතා ලස්සනට පැහැදිලි කරලා දුන්නා කොහොමද ලලිත්පියුම් පෙරේර මහත්මයාගේ තාත්තගෙනුත් ලලිත්පියුම් මහත්මයාගේ කාලිනුත් ඊට පස්සෙනුත් මේක අපි තවම තුන්වන ලෝකයේ දියුණු වන රටක් වෙන්නේ කියලා. මම දන්නවා ඒකට හේතුව. මම මගේ පැත්තෙන් කියන්න මොකද්ද ඒකට හේතුව කියලා. දැන් මම කියවන්නේ මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන සංඛ්‍යාලේඛන. මේ අධ්‍යාපන ක්‍රමයේ විශ්වවිද්‍යාලයේ 162 මේ පරිවර්තනය වෙනකොට ශ්‍රම බලකායට අපි බලුවොත් ඒ සංඛ්‍යාලේඛන අරගෙන අදටත් මේ 2018 තුන්වන කාර්තුව ගත්තත් එහෙම මේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අපිට පේනවා පිරිමින් ඉන්නවා 172ක් ඒත් ගැහැණු අයනේ 134ක් ඉතින් අපි මේ තුන්වන ලෝකයේ දියුණු වන රටක් අදටත් තුන්වන ලෝකයේ දියුණු වන රටක් වෙනවා අපි කොහොමත් ඇයි 150කට අධික මේ උගත් කාන්තාවක් අපි මුළුතැන්ගෙට හිර කරලා තිබ්බහම කොහොමද 150ක් ගෙවල් වලට වෙලා ඉන්නේ නැද්ද විරකියාවෙන් පෙළෙනකොට හෝ රැකියාවක් කරන්නේ නැතිකොට කොහොමද ආර්ථිකයක් මේ 150ක් වූ පිරිමි කට්ටියක් විතරක් ඇදගෙන යන්නේ ඒක නේද මෙතන තියෙන මං දකින්න විදිහට තියෙන ලොකු ප්‍රශ්නයක් ඇයි මේ මෙච්චර උගත් කාන්තාවෝ ගෙදරකට සීමා වෙන්නේ අපි ඒක විතරක් නෙමෙයි අපි දේශපාලනීයව පැත්තෙන් බලමු 2015 පළාත් සභා මැතිවරණය ගත්තාම කාන්තාව පළාත් 9ට මිනිස් 17 දෙනයි පිරිමින් 468ක් ඉන්නවා කාන්තාව ඉන්නේ 17 දෙනයි අපේ මේ පළාත් 9ටම මේ මිලියන 22ක් ඉන්න ලංකාවේ ඊට පස්සේ අපි ගත්තොත් එහෙම තවත් දුරට මේ දියවන්නාව තරණය කර කාන්තාව ගත්තොත් එහෙම හිඳෙනෙක් දින්නේ 225න් දියවන්නාව තරණය කරලා සීට් එකක් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ 13 දෙනාට. අද මේ ලංකාව ඇවිල්ලා කාන්තාව වැඩිම ප්‍රමාණයක් ඉන්න රටක් පිරිමින්ට වැඩිය සාපේක්ෂව. ඒත් ඇයි අද මෙහෙම අපිට වෙලා තියෙන්නේ? මොකද්ද ඒකට හේතුව? චමිල්ක මම ඉතා පැහැදිලිව දන්නවා මොරටුව විශ්වවිද්‍යාලයේ ගිය අවුරුද්දේ අවුට් වෙනවා ළමයි 100 දෙනෙක් විදුලි ඉංජිනේරුවරු 100 දෙනෙක්. ඒ 100 දෙනාගෙන් 35 දෙනෙක් ගේනු ළමයි. මේ විදුලි ඉංජිනේරුව මං හිතනවා මේ ෆස්ට් බැච් එක කියලා විදුලි ඉංජිනේරුව. ඉතින් මේ 35 දෙනා ජොබ් වලට ඇප්ලයි කරනවා. ඒත් සමහර විට ජොබ් එකෙන් කෝල් එකක්වත් එන්නේ නැහැ. ඇයි? CV එක ගත්ත ගමන් මේ ගෑනු කෙනෙක්. අපි විචමිල්ක දැකලා තියෙනවා ජීවිතේට ගෑනු කෙනෙක් විදුලි ඉංජිනේරුවෙක් වෙලා තියෙනවා. ඔබතුමා ಅದේ කියලා තියෙනවද? නෑ අපි දැකලා නෑ. ඉතින් ඒ මිනිස්සුන්ට අර අපි කියනවා වගේ ෂුවර් නෑ මේ ගෑනු කෙනෙක්ට මේක කරන්න පුළුවන්ද කියලා. අපි ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් කරනවා. අපිට කරන්න පුළුවන් දේ සහ බැරි දේ. ඒත් මේ ළමයි මේ 100 දෙනාම එක හා සමානවම එක්සෑම් එක කරලා තියෙනවා, පාස් වෙලා තියෙනවා, විශ්වවිද්‍යාලයට ඇවිල්ලා තියෙනවා. මොරටුව කැම්පස් එකකට යනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි චමි. ඒක ඔබත් මමත් මං හිතනවා සෑම සියලු දෙනාම දන්නවා කියලා. ඉතින් ඒ ළමයිට කෝ රැකියා අවස්ථා. අපි ඩිග්‍රී එකක් දුන්නා වගේ නෙමෙයි ඩිග්‍රී එකෙන් පස්සේ මොකද වෙන්නේ කියන අපි ඒ
අපි බලාපොරොත්තු විතරක් දීලා වගේ වැඩක් නෑ. අපි බග කීමත් ගන්න ඕනේ. ඉතින් අපි තව තවත් අපි ඔබට කියොත් එහෙම මම මේ කාන්තාවන් ගැන විතරයි මම පොඩ්ඩක් වැඩියෙන් යන්නේ. එතන ගැටලුව මොකක්ද ඇත්තටම? ඒ කියන්නේ අපේ ආකල්පමය ගැටලුවද? අනිවාර්යෙන් ආකල්පමය ගැටලුව. අපි මේ ආකල්පය පනපවන්නේ අපි ඇත්තටම මාධ්‍ය වග කියන්නත් ඕනේ ඒකට. සියලු සුදුසුකම් තියෙද්දි ඇත්තටම දැන් අපි හිතමු මේ වගේ ප්‍රශ්නයක් අද අත්‍යවශ්‍ය බඩුවල බඩුමිල අඩු කරනවා. ඒ අත්‍යවශ්‍ය බඩුවල බඩු මොනවද තියෙන්නේ? පරිප්පු, සීනි, කරවල ඕවා වෙන්න පුළුවන්. ඒත් කවදාක්වත් මේ රටේ අත්‍යවශ්‍ය බඩුවලට සනීපාරක්ෂකතුව ඇතුළත් කරලා තියෙනවද? මේ 150කට වැඩි පිරිසකට අත්‍යවශ්‍ය වෙන දෙයක් තමයි සනීපාරක්ෂකතුව. ඒක අත්‍යවශ්‍ය දෙයක්. කන්න බොන්න වගේම අත්‍යවශ්‍ය දෙයක්. පාසල් වල ළමුන්ට අවශ්‍ය වෙනවා. සහ ඒවැ තියෙන ගණන් රුපියල් 150ක් රුපියල් 500ක් වෙනවා. ඒව මොන 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 මිල වුණත් ගිහිල්ලා ගන්න වෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩයක්. ඒත් ඒව ගැන කතා කරන්නේ කොහොමද? දැන් අද මං ඒ ගැටලුව අද මං මේ මේසෙට ගේන්නේ අද මෙතන කාන්තා නියෝජනයක් සිද්ධ වෙච්ච නිසා. අද මෙතන පිරිමියෙක් හිටියානම් අද ඒ ගැටලුව මෙතන කතා වෙන්නේ නැහැ චමිල්ක. ඒක තමයි ඇත්ත తත්වය. ඉතින් අපි තව ඔබට යමු. ඇයි රජයේ දෙපාර්තමේන්තුවලට කාන්තාවන් රියදුරන් විදිහට ගන්න නැත්තේ? අද අපි සංඛ්‍යා ලේඛන ආරම්භ බලමු. අපි සංඛ්‍යා ලේඛන අරගෙන බලමු. 5000කට නම් රියදුරු බලපත්‍ර දුන්නේ අවුරුදු ගානකට කලින්. අද රියදුරු බලපත්‍ර වැඩි වෙලා. අද කාන්තාව ඕන තරම් එළවනවා. අද ත්‍රිවිල එළවනවා. අද බස් එළවනවා. ඒත් කවදාකවත් රජයේ දෙපාර්තමේන්තුවක අපි දැකලා නැහැ කාන්තාවක්ට කවදාකවත් මේ මං කියන්නේ ඉඩ පහසුකම් සරි වෙනවා. හරි එන්න. මෙන්න රස්සාවක් තියෙනවා එන්න ගන්න. ඒත් ඇයි ඒ? අර අපිට අර ආකල්පයක් තියෙනවා. නෑ 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 නෑ. එහෙම කාන්තාව නිකන් රජයේ දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ කමක් නෑ. ත්‍රිවිල් එකක් ස්ටෑන්ඩ් එක කෙලවන එක වෙන වැඩක්. ඒ වුණා රජයේ එළවනවා නම් අනිවාර්යෙන් පිරිමියෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් සහ අපි තව ගමු කාන්තාවන්ට තියෙන ප්‍රශ්නේ. මම වැඩ කරන්න යනවා. අප්‍රේල් මාස නිවාඩු, අගෝස්තු මාස නිවාඩු, දෙසැම්බර් මාස නිවාඩු. මගේ ළමයා කොහෙද ඉන්නේ? මගේ ළමයා මං ගෙදර දාලා එන්නද නෑ. ඔෆිස් එකට ගේන්න ඕනේ. ඇයි අද රජයේ තාම දිවාසරකුම් මැදස්ථානය පිහිටවන්නේ නැත්තේ මේ මාස ගානට? මගෙත් අම්මලා තාත්තලා දෙන්නම රජයේ සේවකයෝ චමිල්ක. මමත් පොඩි කාලේ අනන්තවත් කට්ට කාල තියෙනවා. අප්‍රේල්, අගෝස්තු, දෙසැම්බර් නිවාඩු අමුණාම අපේ අම්මලත් එක්ක ඔෆිස් එකට ගිහිල්ලා. ඒත් අපිට ඒ කිසි වැඩපිළිවෙලක් අපේ අම්මට සමයට මම ඒ වෙලාවේ නිකන් හරි නිකන් අර ප්‍රශ්නයක් වෙන්නේ නැති මේ ළමයත් එක්ක මොකද කරන්නේ කියලා. ඒ තමම බලාගත්ත මුළු දවසම. ඒත් ඇයි අපි මතක තියාගන්න ඕනේ චමිල්ක, ඉදිරියට යන මේ ආර්ථික ගමනේ පිරිමියෙක්ට ඉදිරියට යනවා කියන්නේ කිසිම ගොඩක් වෙලාවට බාධක නැහැ. අපිට තියෙනවා ගොඩක් බාධක. අපි විවාහ වුණොත් අපිට එතනක් තියෙනවා වගකීම්. මේ සමාජයෙන් සංස්කෘතියෙන් අපිට දීලා තියෙනවා වගකීම්. තේක හදන එකේ ඉඳන් 99.9% විෂ බීජ මර්ධනය කරන්නේ අපේ වගකීමක්. ඒකත් අපේ වගකීමක් වෙලා තියෙනවා. ඒ වගකීම ඔබට ගිහිලා ළමයි හැදුවාම දෙන්නෙක් ළමයෙක් හැදුවට ඒක කාන්තාවගේ වගකීම වෙලා තියෙනවා. ඒ හැම වගකීමක්ම අපි අභිවවා ගිහිලා තමයි අපි අද මේ මේසෙක ඉඳ ගන්න ඕනේ. අපි අද ඒ ඔක්කොම ප්‍රශ්න කරගෙන තමයි අද මේ මේසෙක ඉඳ ගන්න ඕනේ. හදිස්සියේවත් දැන් අද මෙතෙන්ට විවාහ වෙච්ච ළමයි ඉන්න කාන්තාවක් අද මෙතන ඉඳගත්තා නම් අද එයා මේ කතාබහට එන්න කලින් ගෙදර කෑම වෙලා එන්න ඕනේ. හෙට ළමයි ඉස්කෝලේට ටික කල්ලා එන්න ඕනේ. මං හිතනවා ඒක පිරිමියෙක්ට අද මේ සංස්කෘතියෙන් මේ සමාජයෙන් එයාට දීලා තියෙන බර අඩුයි. ඉතින් ඒ වගේ අපි තරුණයෝ ගැන කතා කරනකොට මේ තරුණයන්ගේ කොටු වෙච්ච තරුණයෝ ගොඩක් ඉන්නවා මේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා. උගත් තරුණයෝ නැතු මේ කිසිම දෙයක් කරගන්න බැරි තරුණයෝ විතරක් නෙමෙයි. උගත් තරුණයෝ පිටසක් කොටු වෙලා ඉන්නවා. අපි මේ අයට අපිට කරන්න දෙන්න ඕනේ නිකන් ස්වයං රැකියාව විතරක් නෙමෙයි. තිරසාර ස්වයං රැකියාවක් අපි කරලා දෙන්න ඕනේ. අපි නිකන් ප්‍රෝග්‍රෑම් එකක් කියලා දීලා මෙන්න මෙහෙමයි හතු වවන්නේ මෙන්න මෙහෙමයි කොණ්ඩේ කපන්නේ කියලා දීලා හරියන්නේ නැහැ. කොණ්ඩේ කපන බිස්නස් එක කොහොමද දිගටම කරගෙන යන්නේ? කොහොමද තව තවත් කම්පිටිටර්ස්ලා තර්ගකාරීත්වේ අපි කොහොමද ඉදිරියට යන්නේ? මොකද අපි දවසේ අන්තිමටම අපි මේ තර්ග කරන්නේ ලංකාවේ මිනිස්සුත් එක්ක නෙමෙයි. අපි කොහොමද ජාත්‍යන්තරයට යන්නේ? සමීල්ක මං කලින් සැරේ කිව්වේ නෑ අපි එක්සත් ජාතීන්ගේ තරුණ නියෝජිතය වෙලා අපි පිටරට ගියාම අපි දකිනවා අපිට වැඩිය බාල ළමයි. අපිට වැඩිය බාල ළමයිගේ දැනුම අපිට එහා ගිය දැනුමක් තියෙන්නේ. ඒ කට්ටිය සිතන විදිය, පතන විදිය, තීරණය ගන්න විදිය අපිට හිතා ගන්නවත් බෑ. ඒ කට්ටියගේ ආකල්ප අපි කවදා හරි තර්ග කරන්න ඕනේ ඒ ආකල්පත් එක්ක. නැතුව අපි අපේ ලංකාවේ ආකල්පත් එක්ක විතරක් නෙමෙයි. ඉතින් මං හිතනවා ඕනෑම කෙනෙක්
මොන රජයක් ආවත් මොන දේශපාලඥයෙක් ආවත් මෙන්න මේ අපිට දැන්ට තියෙන ස්ත්‍රී පුරුෂ මේ අනුපාතය මේක අපි ස්ථිර අනුපාතයක් අනිවාර්යෙන් හදන්න ඕනේ මොන රැකියාවේ වුණත් රජයේ හෝ වේවා පෞද්ගලික අංශයේ හෝ වේවා. ඒකට උත්තර ටිකක් නිකන් හැදුණා නේද පොහොගේ කද විශේෂයෙන්ම නැතිවරණ ආශ්‍රිතව කාන්තා නියෝජනයක් සම්බන්ධ ඒකත් ඉතින් ප්‍රශ්න ගොඩක් අනිත් පැත්තට ඇයිද කියලා ෂුවර් නෑ දැන් යන විදියට. ඇයි මේ අපිට ස්ථිරසාර විසඳු බවට පරිවර්තනය කරගන්න බැරි වුණේ? අපිට ඒක කරගන්න පුළුවන් ඇත්තරම චමිල්ක. මං හිතනවා දේශපාලනය ගත්තහම වුණත් අපිට පුළුවන් නම් මේ දේශපාලනයට යන වියදම් නියමනය කිරීම. ඒ කියන්නේ මැතිවරණ කොමිෂන් සභාවෙම අපිට පුළුවන් නම් හරි මම තරග වදිනවා නම් මට වියදම් කරන්න පුළුවන් ලක්ෂ 5යි. මේ මහත්තයා තරග වදිනවා නම් වියදම් කරන්න පුළුවන් ලක්ෂ 5යි. අන්නේ ඒ වගේ දේශපාලන වියදම හැමෝටම එක සමාන කරන්න පුළුවන් නම් අද මං හිතනවා කාන්තාවන්ට විතරක් නෙමෙයි පිරිමින්ට උනත් අද ලංකාවේ උගත් කාන්තාවන්ට උගත් පිරිමින්ටත් අද ඇත්තම දේශපාලනයට ප්‍රවිෂ්ට වෙන්න පුළුවන්. කියන ඔබ කියන්නේ නිකන් සීට් එකක් ඕනේ අර නියමනයක. ඇයි ශමිල්ක මට අද කවුරුත් මේ නිකන් සීට් එකක් දෙන්නේ? මං කාන්තාවක් විතරක් හින්දාද? ඇයි මගේ සුදුසුකම් ගත්තාම ඇයි මම කාන්තාවක් විතරක් හින්දාමද අද මේ ජනහඩින් මාව මෙතෙන්ට ආරාධනා කරන්නේ? ඒකද හේතුව? නැත්නම් ඇත්තටම මගේ සුසුදුකම් තියෙන හින්දාද? මං හිතනවා ඒක දෙවෙනි එක වෙන්න ඕනේ කියලා. මොකද මං හිතන්නේ කාන්තාවක් කියන එක්කෙනාට තැනක් දෙන්න ඕනේ. අනේ යා කාන්තාවක්. එයා ඇයි එහෙම හිතන්නේ? මට කවුරුත් අනුකම්පා කරන්න ඕනේ නැහැ මෙතන කට්ටිය. මං අද මේ ප්‍රෝග්‍රෑම් එකට එන්නේ තනියෙන් ඩ්‍රයිව් කරගෙන. මං අද මේ ප්‍රෝග්‍රෑම් එක ඉවරලා ගෙදර යන්නේ රෑ 12ට තනියෙන් ඩ්‍රයිව් කරගෙන. කවුරුත් මට අනුකම්පා කරන්න ඕනේ යන්න කාන්තාවක්. පවුනේ සීට් එක දෙන්න කවුරුරි ගෙදර බස්සන්. අද මේ සංකල්ප වලින් අපි බැහැර වෙන්න ඕනේ. අපි එතන වෙන්න ඕනේ. ඉතින් අද එහෙම වෙච්ච සමාජයක අද තාමත් මාධ්‍ය තුලින් ජනමාධ්‍ය තුලින් අද තාමත් කාන්තාවක මුළු තැන්ගෙට හිරකරන එක තරම් පාපයක් මම නම් තාම දකින්නේ නැහැ. ගොඩක් දේවල් කිව්වා. වර්තමාන සභාපතිතුමා හිටපු සභාපතිතුමා දෙන්නම දෙපැත්තේ ඉන්නවා. උත්තරයක් බලාපොරොත්තු වෙන හැබැයි කියපු ගොඩක් දේවල් වලට හැබැයි ඊට අපිනවතත් ජනහද සජීව දේශපාලන සංවාදයේ සමගින් තරුණ ප්‍රශ්න ගැනයි අපි කතා කරන්නේ. තරුණියන්ගේ ප්‍රශ්න ගණනාවක් එක පිටයක වැදුනා මේ සභාවට. ඔබටත් ඒක දැනෙන්නේ නැති හොඳට ඉන්ෆෝසාෆ ඔබට එන්න ඉස්සෙල්ලා මට පොඩි පැහැදිලි කිරීමක් ලබා ගන්න අවසර දෙන්න මේ සභාපතිවරු දෙදෙනාගෙන් සැලකිය යුතු ප්‍රශ්න ප්‍රමාණයක්. මේකට අපි මූණ දෙන්න ඕනේ. මේකට අපි උත්තර දෙන්න ඕනේ සමාජ කාන්තා නියෝජනය හැටියට අවශ්‍ය සහෝදරී ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් කරා. මේක දේශපාලන පැත්තෙන් ගත්තොත් එහෙම ඉතාමත් හොඳ වර්ධනීය දෙයක් සිදු වුණා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී 125ක කාන්තා නියෝජනය අනිවාර්ය කරා. එනවා මම හිතන්නේ රාජ්‍ය සභා මැතිවරණයේ මන්ත්‍රීවරු 8000කට ආසන ප්‍රමාණයක් තීරීපත් වුණා. ඔවුන්ගේ 125ක්ම කාන්තාවෝ. ඉතාමත් හොඳ වර්ධනයක් ඒක. ඒ වගේම පළාත් සභා මැතිවරණයටත් ඒ පනතටත් 30%ක් කාන්තාවෝ තුලත් කරන්න නීතියක් ගෙනහලා තියෙනවා. මම හිතන්නේ පාර්ලිමේන්තුවට ඒ සඳහා එකේ සිදුවිය යුතුයි. ඒ අනුව කුමන හෝ පක්ෂයන් නියෝජනය කළා පාර්ලිමේන්තුවට පළාත් සභාවට ප්‍රාදේශීය සභාවට කාන්තා නියෝජනය එන්න ඕනේ. ඒත් එක්කම රාජ්‍ය සේවයේ ගත්තොත් චාමික රාජ්‍ය සේවයේ මේ වෙන විට අති බහුතරයක් ඉන්නේ කාන්තා නියෝජනය. රාජ්‍ය සේවයේ වැඩි වශයෙන් සේවය කරන කාන්තාවෝ. ඒත් එක්කම අපේ නෞශල සහෝදරේ කිව්වාගේ මේ බොහොමයක් දෙනවා. හුඟක් අධ්‍යාපනය ලැබුවත් සුදුසුකම් තිබ්බත් බොහොමයක් වෙලාවට ගෙවල් දොරවල් වලට වෙලා ඉන්නවා. ඒකට හේතුව තමයි මේ සහෝදරේ කිව්වා වගේම පවුලක් පන්සලක් වුණාම සැමියා කියනවා බිරිඳට ගෙදරටලා ඉන්න කියලා. ඒ වගේම බිරිඳක් දරුවෝ හම්බ වුණාම දරුවන්ට දෙන ආදරයට ගෙදරටලා ඉන්නවා. ඉතින් ඒක මේ අපේ රටේ අතීතයේ ඉඳලා ආපු එකක් පුරුෂාධිපත්‍යයත් එක්ක තියෙන දෙයක්, අනිත් එක සදාචාරයේ සංස්කෘතියත් එක්ක තියෙන දෙයක්. ඉතින් ඒ නිසා තමයි මම හිතන්නේ මෙවර අයවැයේත් ප්‍රසූත නිවාඩු සිට අනිත් නිවාඩු දක්වා තියෙන කාල ප්‍රමාණය වැඩි කරලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ කාන්තාවන්ට විශාල සේවයක් වෙනවා ඔවුන්ගේ රාජ්‍යංශය හා පෞද්ගලිකංශයේ රැකියා අවස්ථා ලබා දීමේදී. ඒත් එක්ක මම හිතන්නේ අනිකුත් කියපු කාරණා වලටවත් පැහැදිලිවම රජයක් හැටියට අපි ඒ අවශ්‍ය පහසුකම් සැපිය යුතුයි. ඒත් එක්කම අපේ රටේ ගත්ත ජනගහණයෙන් බහුතරයක් ඉන්නේ කාන්තාවෝ. ඒ නිසා මේ ශ්‍රම බලකායට මේ කාන්තාවන්ගේ දායකත්වය ලබා නොගත්තොත් එහෙම විශාල බරපතල තත්ත්වයකට අපිට මුහුණ පාන්න සිදු වෙනවා. මම ගාවේ කතා අර දත්තලේකන ඉදිරිපත් කරන්නේ තේසඳා කිසියම් පැහැදිලිවම චාමික අපේ රටේ වැඩිම විදේශ විනිමය ගේන්නේ කාන්තාවෝ.
විදේශ ශ්‍රමිකයෝ හැටියට ගිහිලා විවිධ රටවල මම ඒකට කිසිසේත්ම එකඟ නැහැ. නමුත් ඒක තමයි යථාර්ථය. ඒ නිසා පුහුණු ශ්‍රමිකයන් හැටියට ඒ කාන්තාවන් යවනවා සේම අපේ රටේ ඉන්නේ දැනුම සම්භාරයක් තියෙන අධ්‍යක්ීම් තියෙන කාන්තාව තරුණියන් අපි රැකියා ශේෂ්ත්‍රය යොමු කරගත යුතුයි. ඒ වෙනුවෙන් මම හිතන්නේ රජයටත් වැඩි චාමික අපි ආකල්පමය වශයෙන් පැහැදිලි වෙනසක් ඇති කරගන්න ඕන. මම හිතන්නේ නෞශල්‍ය කිව්වාගේ ඒ රීදුරු රැකියාවට හෝ ත්‍රිරෝද රථයට හෝ වෙනත් ඕනෑම තැනකට ගියහම ඒ බලන වපර එහෙම් බලන එක අපි නවත්තන්න ඕනේ. අපි සියලු දෙලා හිතන්න ඕනේ මේ මගේ බිරිඳ වෙන්න පුළුවන්, මේ මගේ නැගණිය වෙන්න පුළුවන්, මේ මගේ පෙම්වතිය වෙන්න පුළුවන් කියන ආකල්පයෙන් බැලුවොත් එහෙම අපි ඒ සියලු දෙනාට එක සමාන ආකාරයෙන් සලකන තත්ත්වයට පත් වෙන තියෙන නිසා මම හිතන්නේ ආකල්පමය බරපතල වෙනසක් ඇති වෙන්න ඕනේ. එහිදී මම හිතන්නේ පූජ්‍යපක්ෂ ආගමික නායකයෝ ඒක තමන්ගේ ආගමට තමන්ගේ ඒ න්‍යායපත්‍රවලට යොදාගෙන ඒවලට යම් යම් සම්බාධක යොමු කරනවා වෙනුවට ඒ සඳහා යම් ආකාරයක නිදහස් මනසකින් ඒ දෙස බැලිය යුතුයි කියන මතය තමයි මා සිටින්නේ. මේක කඩනවා කඩන්නත් පුළුවන් තරුණයන්ටම තමයි. පැහැදිලිවම. ඒට නායකත්වය දෙන ඔබටම තමයි නේ මේ මේ සංවිධාන වලටම තමයි. තව තියෙනවද? ඔව්. ඇඩ් කරොත් එහෙනම් මං හිතනවා අපි කාන්තාවක්ව අපි තව ටිකක් ඉන්න ඔබට යන්න ඕනේ. මේ කාන්තාව අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, දුවෙක් වෙන්න පුළුවන්, නැගණියක් වෙන්න පුළුවන් එක විතරක් නෙමෙයි. මේ කාන්තාවක් කියන්නේ මිනිස්සෙක්. මේ කාන්තාවක් කියන්නේ මං වගේම තවත් මිනිස්සෙක්. අපි හැමෝම මිනිස්සු. එහෙනම් මම මට ගරු කරනවා නම් මම මිනිස්සුන්ට ගරු කරනවා නම් මෙයා කාන්තාවක් මෙයා මගේ කවුරු හරි වෙයි කියන එක මතම පිහිටලා නෙමෙයි මෙයත් මිනිස්සෙක්. අපි හියුමන් රයිට්ස් ගැන කතා කරොත් අපි මානව අයිතිවාසිකම් ගැන කතා කරොත් අපිට නෑනේ කාන්තාවන්ට වෙනම අයිතිවාසිකම පිරිමින්ට තව අයිතිවාසිකම. අපිට තියෙන්නේ මානව අයිතිවාසිකමක්. අපි මේ මානව අයිතිවාසිකම් ගත්තහම අපි හැමෝම මිනිස්සු. අපි හැමෝම මිනිස්සු නම් අපි හැමෝටම අපි හැමෝම අපි විසින් අපි හැමෝටම එක ලෙස සැලකිය යුතුයි කියන මතේ මම හිතන්නේ. නෞෂල කියපිටේ හරි නමුත් අර ඔතන ගැටලුවක් තියෙන අපි හැමෝම එක වගේ තමයි. නමුත් පිරිමින්ට කාන්තාව පේන ඒ වගේ දෙයක් නෙමෙයි මෙතන. ලිංගිකත්වයේ පිළිඳන ගැටලුවක් තියෙන අපි හැමෝම කතා කරු තියෙන. ඒ නිසා මම හිතන්නේ අපි සමාජයේ යථාර්ථයට මුහුණ දෙනවා නම් ඒදී අර අපිට තියෙන සමීප සම්බන්ධතාවත් එක්ක අපි ඔවුන්ට ගෞරවය හා සැලකෙන විදිය බොහොමයක් වෙලාට වෙනස් වෙනවා. ඒ නිසා ඒ දේත් එක්ක මම හිතන්නේ නෞශල්‍ය කියපු අනිත් දේවලුත් ඒක රාශී කරගත්තොත් අපිට පැහැදිලිව ඒ ගැටළු වලට පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඒ විදිහට හිතන්න පුළුවන්. අලුත් විදිහට හිතන්න ඔබ කිව්වාගේ අර අනිකුත් අර අපි ඉහළයයි උසස්සයි පිළිගත් විවිධ සංවිධාන තියෙනවා අපේ සමාජය ඇතුලේ. ඔවුන්නේ ඔවුන්ට අභියෝග කරමින් කියන්නේ අභියෝග කියන්නේ ඔවුන් අවතක්සේරු කරනවා නෙමෙයි. හැබැයි මේ කිසියම් සංවාදයක් ඇතුලේ මේ කතාව හදාගන්න පුළුවන් හරි වගේ අනිපතෙන් මේ වගේ කාන්තාවන් මේ වගේ නැගණියන් මං හිතන්නේ ඉදිරියට ඇවිල්ලා මේ වෙනුවෙන් හඬක් නැගීම ඉතාමත් අවශ්‍යයි. ඒ නිසාම තමයි අපි ඔවුන්ට ඒ අවස්ථාව ලබා දෙලා තියෙන්නේ. මේ වගේ තවත් සුවිශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒ ඔවුන් නායකත්වය ලබා ගන්න ඕනේ. ඒ සඳහා අපි අවශ්‍ය පරිසරය පැහැදිලිවම නිර්මාණය කළ යුතුයි. මාධ්‍ය වගේ කියලා මාධ්‍ය විශාල වගකීමක් තියෙන හැබැයි අපේ රටේ මාධ්‍ය සමන හතරවෙනි ආණ්ඩුව කියලා කියන්නේ. ඉතින් මාධ්‍ය වගකීම තාම ඉටු වෙනවාද කියන ගැටලුවක් අපිට තියෙනවා. ඉතින් ඒ නිසා මාධ්‍යත් ඒ වෙනුවෙන් පැහැදිලිවම පෙරටා යුතුයි. කාන්තාවකට ආරාධනා කරේ නැත්තම් මේ ටික මතුවෙන්නේ නැහැ නේ. අතට මේක තමයි තුමේ කියන්නේ. හිටපු සභාපතිතුමනේ මොනවද කියන්නේ? නේ මම හිතන්නේ මේ නෞශල්‍ය කියන්න ඕනේ ඔක්කොම කිව්වා. කියන්නද ඇත්තට ඒක මම දකින්නේ මේ චාමික මේ විදිහට හඬන ගේම මේ සමහර කාරණා දැන් අපි කියමුකෝ මේ කාන්තාව සම්බන්ධ කාරණා වුණත් අපිට දවසකින් දෙකකින් අවුරුද්දකින් දෙකකින් මේ සියලුම දේවල් අර කෝකටත් අයිලේ ගෙනල්ලා තෙල් ටිකක් ගෑවට පස්සේ ඔක්කොම හරියනවා වගේ නැත්තම් මැජික් පොල්ලකින් ගහලා දැම්මහම සියලුම දේවල් නිර්මාණය වෙනවා වගේ කිරීමට පුළුවන් කමක් නැහැ. හැබැයි අනිත් පැත්තේ අපි කාර්යයත් තිස්සේ මේ සමහර ප්‍රශ්න අතෑරලා තියෙනවානේ. අපි පැන පැන ගිහිල්ලා තියෙනවානේ. ඒක තමයි මේ මේ කාරණා සම්බන්ධයෙන් මම මේකයි කියන්නේ. ප්‍රතිපත්තියක අවශ්‍යතාවය. දැන් උදාහරණයක් විදිහට දැන් මේ මම ඉතාම සතුටටපත් වෙනවා නෞශල්‍යත් ඉන්සාෆුත් එක්සත් ජාතීන්ගේ තරුණ නියෝජිතයන් විදිහට මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මොකද මට මතක් වෙනවා 2011 මම මුලින්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහභාගී වුණ වෙලාවේ මට පෞද්ගලිකව හිතුණා මම මොන හරි දැන් නිව්යෝක් මං ජීවිතේ පළවෙනිවතාවට ගියේ 2011 ওই තරුණ සමුළුවට කියන ගිය වෙලාවේ මට හිතුණා ලංකාවට මොන හරි මම මොන හරි අරගෙන එන්න ඕනේ කියලා. ඒ ගෙනාව දේ තමයි එක්සත් ජාතීන්ගේ මේ තරුණ නියෝජිත වැඩසටහන. නැත්නම් ලංකාවේ වෙනකොට ක්‍රියාත්මක වෙලා තිබුණ නෑ එහෙම. ලංකාවේ ලංකාව නෙමෙයි ඇත්තම කතාව අපේ රාජ්‍ය ආන්ත්‍රණයේ මම ගෙනල්ලා ඒ සම්බන්ධයෙන් ප්‍රසන්ටේෂන් එකක්
කරාම ඒත් සමහර වෙලාවට තීරුම් ගත්තේ නැහැ. එහෙම තත්වයක් තිබ්බේ. නමුත් මම ඉතාම සතුටටපත් වෙනවා ඒ වෙලාවේ අපි තීරණ වගයක් ගත්තා. මේ මේ ඔබ ඔබ කියන මේ කාන්තාව කියන කාරණය ගත්තත් අපිට උමනාව තිබ්බා අපේ තැනින් පටන් ගන්න. අපි තරුණ සේවා සභාව විදිහට අපේ තැනින් පටන් ගන්න දෙදෙනෙක් තරුණ නියෝජිත යන විදිහට යනකොට අපි කිව්වා අනිවාර්යයෙන්ම එක ගෑනු ළමෙක්වත් යවන්න ඕනේ. සහ දෙදෙනෙක් යන නිසා එක්කෙනෙක් සිංහල වෙනවා නම් අනික් එක්කෙනා මයිනොරිටි එහෙම නැත්නම් සුළු ජාතික නියෝජනයක් තිබිය යුතුයි කියලා. අපි ඒ විදිහට මම කියන්නේ මේ මේ අපිට අපිට පුළු පුළුවන් විදිහට අපි ගෙදරින් පටන් ගත්තොත් හොඳයි කියන තැන තමයි චාමික මට මතකයි මම සභාපතිතුමාට එක අවුරුද්දකට කොහෙද පිරිමි ළමයි දෙන්නෙක් යනවලු මම මේ ඒක දැකලා එතුමාට කතා කරලත් කිව්වා සභාපතිතුමා ටිකක් බලන්න ඕක මොකද මොකද මේ වගේ වැඩසටහන් විශේෂයෙන්ම මම ඉතාම සතුටටපත් වෙනවා එක්සත් ජාතීන්ගේ මේ තරුණ නියුත් වැඩසටහන මට මේ මේ මම සභාපතිවරයා විදිහට ඉන්න කාලේ නෙමෙයි මේගොල්ලෝ මේ 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 විදිහට නිම්බියෝ කියන්නේ මගේ හිටිය කාලේ වෙන තරුණයෝ ගියේ. නමුත් මට අර දරුවන් දැක්කා වගේ සතුටක් දකින්නවා මවුන් දකින්නකොට මොකද මේ වැඩසටහන මම අර මුල්ම කාරණේට ගියත් සභාපතිතුමාටත් ඒ ගෞරවය ලැබිය යුතුයි. අර අර ප්‍රතිපත්ති හරිදේ ඉදිරියට ගෙනියනවා. නැත්නම් එතුමාට නතර කරන්න තිබ්බනේ මේ වැඩසටහන. නමුත් අපි අපි මේ වෙලාවේ තීරුම් ගත්තේ 2011 වෙනකොට යුද්ධය අවසන් වෙලා තීරණාත්මක කාලයක් වෙනකොට චාමික අපි හිතුවා ඊළඟ අවුරුදු 30 40 50 මේ රට නිර්මාණය වෙන්නේ මේ රටේ දැවැන්තම අභියෝගයේ තියෙන්නේ ජාතික වශයෙන් වැඩියෙන් ජාත්‍යන්තර වශයෙන් කියලා. නිසා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලාංකිකයේ නම ගෙනියන්න පුළුවන් තරුණ නායකයන් බිහි කිරීමේ දැඩි අවශ්‍යතාවයක් ඒ කාලේ මම දැක්කේ දැනුත් තියෙන නිසා මම ඉතාම සතුටටපත් වෙනවා. ඒ වගේ කාරණා මම කිය සභාපතිතුමාට මතක ඇති ඔය යූත් පාර්ලිමේන්තුවේ සෙනෙට් මණ්ඩලයක් නිර්මාණය කළා. දිස්ත්‍රික්කෙන් දෙන්නෙක් එනකොට අපි කිව්වා එක ගෑන ළමෙක් අඩු තරමේ දෙන්න ඕනේ සෙනෙට් එකේ දෙන්නයි. ඊට පස්සේ යෞවන සමාජ ව්‍යාපාරයේ ජාතික මණ්ඩලයට දිස්ත්‍රික්කෙන් දෙන්නෙක් එනකොට එක්කෙනෙක් අඩු තරමේ ගෑනු ළමෙක් වෙන්න ඕනේ. මේ සමහර කාරණා ඒ විදිහට දැන් උදාහරණයක් විදිහට මේ මේ පළාත් පාලන ඡන්ද වලට කාන්තාවන් සම්පත් කිරීම සම්බන්ධයෙන් සහ දේශපාලන කාරණා සම්බන්ධයෙන් මට දැවැන්ත විවේචනයක් තියෙනවා චාමික. මෙතුමන්ලා කතා කළාට මොකද අපි රුවන්ඩාව මේ වෙනකොට ඉතා විශාල කාන්තා නියෝජනයක් තියෙනවා බොහෝ අංශවල. 1900 මේ මේ ඉන්සා විපදෙන්නත් ඉස්සෙල්ලා හුට්සි ටුටුයි මේ වාර්ගික ලක්ෂ ගණන් මරාගත්තේ. මේ වෙනකොට අවුරුදු 25කට පස්සේ ඔවුන් ඉන්න තැන හිතා ගන්නවත් බෑ. නේපාලය මේ අර මේ මේ අපි මතකයිනේ මේ කොහොමද මේ කොමියුනිස්ට් කැරලිකරුවන් මිනි මරාගත්තේ කියලා. දැන් ඔවුන් සිටින තැන ඔවුන් කාන්තා නියෝජනයට කොහොමද තැන ලබා දීලා තියෙන්නේ? ස්කැන්ඩිනේවියානු රටවල් විශේෂයෙන්ම ඔවුන් අධ්‍යාපනය තුළින් ස්කැන්ඩිනේවියානු රටවල් වල අධ්‍යාපනයට මූලිකත්වය ලබා දීම තුළ කාන්තාව මේ වෙනකොට ඇවිල්ලා තියෙන තත්ත්වය මම කියන අපිට ආදර්ශයට ගත හැකි බොහෝ දේවල් තියෙනවා. හැබැයි චාමික මම කියන්න ඕනේ මේ කිව්ව නැත්තම් අසාධාරණයක්. දැන් මේ පළාත් පාලන ඡන්දයට කාන්තා නියෝජනයේ 125ක් කරනවා. මම කැට තියලා කියනවා සෑම පක්ෂයෙන්ම එක්කෝ ආවේ ওই සාමාන්‍ය සාම්ප්‍රදායික දේශපාලඥයාගේ හෝ ඉල්ලන්න බැරි නම් ගෙදර අසනීප වෙලා නම් එයාගේ නෝනා දුව හරි කවුරු හරි. එහෙම නැත්නම් මේ තාත්තා මැරිලා නම් දුව. මහත්තයා මැරිලා නම් නෝනා. එහෙමත් නැත්නම් ඇත්තම කතාව සමහර ඇත්තම කතාව නෙමෙයි සාක්ෂි හේතුව දෙන්න පුළුවන් බොහෝ ප්‍රාදේශීය නායකයන්ගේ මිස්ට්‍රෙසස්ලා. එහෙම මේක තමයි ඇත්ත කතාව. ඉතින් මෙතෙන්ට නොවේ මං හිතන්නේ ඔය ප්‍රතිපත්ති මේ සම්බන්ධය ඇත්තටම විද්‍යාත්මකව සමීක්ෂණයක් කළොත් මේක තමයි අපි දකින නිරුවත. මෙතෙන්ට නෙමෙයි හැබැයි අපිට යන්න ඕනේ. මේ මේ ප්‍රතිපත්ති ඊටාම හොඳයි. ඔය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම මම ඒ කියන්නේ මේ එක පාක්ෂිකයට හෝ එහෙම නෙමෙයි. මේක තමයි මේ අපේ
අපේ රට තුල විනිවිද දකින යථාර්ථය මේ සියලුම කාරණාවලදී චාමික හොඳයි. ඉතාම හොඳ දර්ශනයක් තියෙනවා. නමුත් වැඩපිළිවෙලේ ප්‍රශ්න ව්‍යුක්තව ගන්න අමාරු. මේ සමස්තයත් එක්ක මේ ගනුදෙනුව අපි හරියට හදා ගන්න ඕන දැඩි අවශ්‍යතාවයක් තමයි රටක් විදිහට තියෙන්නේ. මම ඊළඟට යොමු වෙන්න කැමති සමාවෙන් ටිකක් වෙලා නිහඬව හිටි අපේ ඉන්සාෆ් මේ මම අහන්න ඕන ප්‍රශ්නයක් ඉතුරු කරගත්තා ඔබෙන් අහන්නේ තමයි විශේෂයෙන්ම මේ සංහිඳියාව සම්බන්ධයෙන් ඇත්ත ජාතික සමගියක් සම්බන්ධයෙන් තරුණයාට කළ යුතු මහ දැවැන්ත කාර්යභාරයක් තියෙනවා කියලා කියනවා. ඔබ මුස්ලිම් ජාතික තරුණේ, ඔබ හොඳට සිංහල කතා කරනවා. ඒ නිසා හරි ළඟයි අපි. එහෙම ඈතක් දැනෙන්නේ නැහැ. නමුත් භාෂා ගැටලුව ප්‍රබලව දැනෙනවා ඇති. හැබැයි අපිට සමහරුවකේ ගනුදෙනුව හදාගන්න බැහැ. ඒ සමාජයට එහෙම, මේ සමාජයට මෙහෙම. මේ අභියෝගය අපි කොහොමද ජයග්‍රහණය කරන්නේ? මේ විශ්වාසය අපි කොහොමද ඇති කරගන්නේ? ඔබේ දේශීය සාර ජාත්‍යන්තර අත්දැකීමක මේක ටිකක් කොහොමද අපිට පැහැදිලි කරන්න? අපි බෙදිලා ඉන්න ජාතියක්නේ ශාමික. මං හිතන්නේ ඉදහස් අරන් දැන් අපි අවුරුදු 70ක් වෙනවා. අපි 1948 පටන් ගත්තොත් අපි දැක්කා 1948 කඳුකරේ ඉන්න දෙමළ කතා කරන කණ්ඩායම් වල තමන්ගේ ඡන්දය තියෙන තියුණා. 1955 ගත්තාම දෙමළ කතා කරන ජාතිකයන්ට තමන්ගේ භාෂාව පාවිච්චි කිරීමට නොහැකියාවක් තිබ්බා. ඊට පස්සේ 1971 වේවා, 79 වේවා, 83 වාර්ගිකවාදය, ඊට පස්සේ 89 තරුණ කැරලි, 2013 අපි නැවත දැක්කා මේ වාර්ගිකවාදී හිසෝසවනවා. ඉතින් අපි අපේ ඉතිහාසය දැක්කම අපිට සතුටු වෙන්න පුළුවන් ඉතිහාසයක්ද තියෙන එක ප්‍රශ්නයක්. අපි 96 වර්ල්ඩ් කප් එක දින්න සතුටු වෙන්න පුළුවන්. නමුත් බොහෝ ප්‍රශ්න දුක්බර මේ අවුරුදු කිහිපයක්ම අපි දැක්කේ. ඉතින් අපි රටක් වශයෙන් ඉදිරියට යන්න බෑ අපි සංහිඳියාව ඇති කරේ නැත්තම්. අපි දකිනවා මේ ලංකාවේ පාසල් මට්ටමින් තමයි මේ සංහිඳියාව ඇති කරන්න ඕනේ. ලංකාවේ පාසල් 10,000ක් විතර තියෙනවා. නමුත් ඒකෙන් 100% භාෂා තුනම කතා කරන පාසල් තියෙන්නේ. 9,900ක්ම තියෙන්නේ තනි භාෂා කතා කරන පාසල්. ඊට පස්සේ අපේ මේක මගේ යාළුවෙක් කියන ප්‍රශාන් කියලා තරුණ ක්‍රියාකාරීතයා, එයා තමයි කිව්වේ. මේ අපි තවත් ගත්තාම ලංකාවේ 70%ක් තරුණ තරුණියන් තමන්ගේ ජාතිකත්වයෙන් ඔබට ගිය යාළුවෙක් නැහැ. ලංකාවේ 70%ක් තරුණයන් තරුණ තරුණියන්ට තමන්ගේ ජාතිකත්වයෙන් ඔබට ගිය යාළුවෙක් නැහැ. ඉතින් අපිට මෙවැනි වාතාවරණයක් තියෙනකොට සංහිඳියාව ගැන කතා කරන පමණක් ඉදිරියට යන්න බෑ රටක් වශයෙන්. බොහෝ ජාතික බොහෝ ආගමික රටක් විදියට යාළුවෙක් නැහැ 70%කට තමන්ගේ ජාතිය ඉක්මව. බරපතල තත්ත්වය. අනිවාර්යයෙන් අපිට රටක් වශයෙන් එකිනෙක අවබෝධ කර ගැනීම නොහැකියාවක් තියෙනවා. එහෙම ඉඩක් හැදිලාම නැහැ. ඒකෙන් හැදිලා නැහැ. මං හිතන්නේ බුදුහාමුදුරුවෝ බුද්ධ යන වචනේ තේරුම ඇවිල්ලා අවබෝධය. බෞද්ධය කියලා කියන්නේ අවබෝධ කරන්න උත්සාහ කරන තැනත්තා. ඉතින් මේ 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 කරුණු කාරණා තමයි අපි ලංකාවේ පුරවැසියන් වශයෙන් ඔප්නංව ගන්න ඕනේ. මේ අවබෝධය අපිට එකිනෙකා අවබෝධ කර ගැනීම නොහැකියාවක් තියෙනවා. උතුරේ ඉන්න තරුණයාගේ හදගැස්ම හඳුනගන්න බැරිලා තියෙනවා දකුණේ ඉන්න එක්කෙනාට. දකුණේ ඉන්න තරුණ තරුණියන්ට නැගිනිහිරන තරුණ තරුණියන්ගේ දුක් කඳුළු අවබෝධ කරගන්න බැරි වෙලා තියෙනවා. මට මතක් වෙනවා මේ 2018 මාර්තු මාසේ අපි දැක්කා වාර්ගිකවාදී නැවත හිසෝසවන රටේ. මේ පුත්තලමේ මම මේක කලින්ුත් කිව්ව එක ටීවී ප්‍රෝග්‍රෑමෙදි පුත්තලමේ තවුමක කඩයක් තිබ්බා. මුස්ලිම් ජාතිකයට අයත් වෙන කඩයක්. ඒක ගිනි දැල්ලුණා. ඒ ගිනි දැල්ලුනේ තරුණයන් දෙන්නෙක් එතනට ඇවිල්ලා ආසන ප්‍රහාරයක් ලක් කරාට පස්සේ. දැන් මං තරුණයන් දෙන්නෙක් කියලා කිව්වම ඕගොල්ලන් හිතනවා ඇති, අපි හිතනවා ඇති මේ අවුරුදු 24ක 25ක තරුණ තරුණියන් කියලා. නෑ, මෙතනට ආවේ අවුරුදු 14 සහ 15 වෙන පුංචි මල්ලිලා දෙන්නෙක්. එහෙනම් කවුද මේ පුංචි සිත්වල් වලට මේ වෛරය වපුරවන්නේ කියලා අපි අවබෝධ කරගත යුතුයි. අපිට කලින් හිරව සාහවතුමා කිව්වා වගේ අවුරුදු 70ක් අපි අපේ දේශපාලඥයන්ට ඇඟිලි දික් කරනවා අපි තාම එකම තැන ඉන්නේ කියලා. නමුත් අපිට ඉදිරියට යන්න බෑ
මේ වාර්ගික වාද්‍යයට නිම කරලා රටක් වශයෙන් එකමුතුව හිස ඔසවන්න පුළුවන් වාතාවරණයක් හැදුවේ නැත්තම්. අපි 2009 දී අපි දැක්කා අපි යුද්ධ ඉවර කරා. නමුත් අපි තාම ජීවත් වෙන්නේ අපේ සමාජය යුද මානසිකත්වයකින්. අපි කායික වශයෙන් යුද්ධය නිම කරාට අපි වාචික වශයෙන් තමන්ගේ සිටිවලි වලින් යුද්ධය නිම කරලා නැහැ. අපේ කට්ටිය තාම ගහ ගන්නවා. අපි දැක්කා මේ මුහුණු පොතේ Facebook එකේදී මේ ජනමාධ්‍යද අපි හැම වෙලෙම දකින්න වාර්ගිකවාදය මේ අර මිනිසුන් තුළ ඔප්නැං වෙන සංවාද තමයි. අපි අර විල්පත්තු සිද්ධිය ගැන කතා කරමුකෝ. මේ විල්පත්තු සිද්ධිය ඇවිල්ලා ඒකට මේ ජාතිකත්වයට ජාතික මුහුණුවරක් නේ දුන්නේ. මේ එක විල්පත්තු ප්‍රශ්නය අපි මේ පාරිසරික ප්‍රශ්නයක් විදිහට මේ සමාජය දකින්නේ. අපි ඒක දකින්නේ වාර්ගික වාදයේ හරියට ප්‍රශ්නයක්. ඉතින් අපිට මේ වගේ ප්‍රශ්න වෙනකොට සමාජ ජාලවල මේ වගේ උසි ගන්නන මිනිස්සුන්ව අපේ පොලිසිය අපේ මේ බලය ක්‍රියාත්මක කරන කට්ටිය මේගොල්ලන් ඇතුළට දානවනේ. සමහර කට්ටිය තමන්ගේ ඇත්ත නමින් මේ වගේ වෛරය වපුරවනවා. නමුත් එතන ප්‍රශ්නෙත් ඇත්තටම දැන් අවිශ්වාසය. මගෙන ඕක ඇත්තද නැත්තද කියලා තහවුරු කරගන්න තැනක් නෑ මෙතන. විපත්තු ප්‍රශ්නේ ගත්තා කාලාන්තරයක් තිබ්බ ඔළුවර තියෙන සැකය. මේක තහවුරු කරගන්න තැනක් නෑනේ මේ රට මේ සංවාදයේ නේද ඇත්තටම අපි ඇති කරගන්න ඕන. අනිවාර්යෙන්. මම හිතන්නේ මේ අර ළඟදී ජාතිවාදී ප්‍රශ්නයක් වුණාම දිගනේදී සිංහල ප්‍රදේශවන්වල වෙච්ච ප්‍රශ්නේ මුස්ලිම් ප්‍රදේශවල වෙච්ච ප්‍රශ්නේ දිහා බැලුවම ඒ සිංහල ප්‍රදේශවන්වල වෙච්ච ප්‍රදේශවලට ගියේ සිංහල දේශපාලයක් නෑ. මුස්ලිම් ප්‍රදේශවන්වලට ගියේ මුස්ලිම් දේශපාලයක් නෑ. රට වටේ ඉන්න මුස්ලිම් කට්ටිය යනවා අර මුස්ලිම් ප්‍රදේශවලට. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. ඒ දිගන වුණා නම් ඒ නුවර දිස්ත්‍රික්කේ බාර ඒ තමන්ගේ ආසනයට අදාළ දේශපාලයක් නිය තමයි එතනට යන්න ඕනේ. අපි මේ හැමදේම දකින්නේ අර ජාතිවාදී ලෙන්ස් එකකින් සාමික. මම හිතන්නේ මේක අපේ අර විෂය පද්ධතිය හරහා පාසල්වල මේක වෙනස් වෙන්න ඕනේ. අපි කොහොමද අනිත් කට්ටිය අවබෝධ කරගන්නේ කියන ඒ මානසිකත්වය අපේ විෂය මාලාව තුළ අපි හැදුවේ නැත්නම් අපේ තරුණ තරුණියන්ට එළියට එනකොට ඉස්කෝල්වල වලින් ඒ දකින්න විදිය තාමත් ඒ විදිහම තමයි. මම හිතන්නේ මේක තමයි වෙනස් වෙන්න ඕනේ. මම මතක් වෙනවා මම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගියාම නිව්යෝක්වල මට මුණ ගැහුණා ජර්මනිවල ඉන්න තරුණ නියෝජිතයෙක්. එයා මට කිව්වා ජර්මනිය සහ ප්‍රංශය ගත්තාම අපි දැක්කා World War 1 සහ 2 ඒ දෙකේදීම මේ ගහගත්ත රටවල් දෙකක් තමයි ප්‍රංශය සහ ජර්මනිය. නමුත් ඒ රටවල්වල අධ්‍යාපන පද්ධතියේ දෙකේම තියෙන විෂයමාලාව එකයි. ජර්මනියේ ඉගෙන ගන්න තරුණ තරුණියන් සහ ප්‍රංශය ඉගෙන ගන්න තරුණ තරුණියන් තමන්ගේ ඉතිහාස විෂය ධාරාව දෙකම එකයි. ඒ කියන්නේ රටවල් දෙකක් අවුරුදු ගාණක් තිස්සේ රණ්ඩු කරපු රටවල්. හැබැයි නමුත් ඒ ළමයි ඉගෙන ගන්න විෂය ධාරාවල් එකයි. නමුත් ලංකාව දිහා බැලුවාම අපිට සමහර දෙමළෙන් තියෙන ඉතිහාස පොතයි සිංහලෙන් තියෙන ඉතිහාස පොතයි පරස්පර ඉතිහාසයක් දක්වන්නේ. ඉතින් මේක මම හිතන්නේ අර පුංචි කාලේ ඉඳලාම අපි වෙනස් කරගෙන යන්නේ. ඉතින් මේ ඒක වෙනස් වෙන්න ඕනේ සාමික. නැත්තම් අපිට අමාරුයි. මම හිතන්නේ ඉස්සරහට යන්නේ. හොඳයි ප්‍රොසතිය අපි පැහැදිලි කිරීමත් මම හිතන්නේ අපිට හිතන්න ගොඩක් දේවල් යොමු කරොත් පැහැදිලි කිරීමක් අපි මේ නියුස් එකක දහසොත් ඒ පිළිබඳව ලබා ගමු. ඉතින් ඉස්සෙල්ලා තවත් විරාමයකට යන්න අවස්ථාව ලබා දිය යුතුයි. ඒ නිසා ඉක්මන් විරාමයකට යනවා. නැවතින් අන්තරව මේ සජීව සංවාදය සමගින් එකතු වෙමු. අපි රටත් ජනහට සමගින් ජනහට සජීව දේශපාලන සංවාදයේ සමගින් තරුණයන් ගැන අපි කතා කරේ. මේ ඇත්තටම වෙලාව ගොඩක් ගිහිල්ලා ඉතාමත් කෙටි අවසන් රටයක් තියෙන්නේ. වෙලා බලන්න හම්බුනේ නැහැ. අපි විශ්වාස කරා මිටඩි වෙලාව ඇති කියලා ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. අපි තව දවසක් හදාගමු මේ සංවාදයට. අපි විශ්වාස කරන ඇත්තටම හරි වටිනවා කියලා. අවසන් වටය කෙටි අවසන් රටය මා කැමති අවසන් රටය ආරම්භ කරන්න නීතිඥ නෞෂාද්‍යා රාජපක්ෂ තුමියගෙන්.
කොහොමද අවසන් කරන්නේ? මොකක්ද දෙන්න තියෙන පණිවිඩය? ඇත්තටම ස්වාමීන් වහන්සේ මම අර මුලදීත් කිව්වා වගේ අපි අද අපි සමාජයෙන් අපි ආකල්ප වෙනස් වෙන්න ඕනේ. අපි සුදුසුකම් අපි සුදුස්සන් සොයා යන සමාජයකට. අපි දේශපාලන වශයෙන් වුණත් අද කිසිම පක්ෂයක් නැහැ සුදුසුකම් සොයාගෙන ගිහිල්ලා තරුණයන්ට යම්කිසි වැඩපිළිවෙලක් තියෙන අපි මේ තරුණයාව අපි දේශපාලකත්වයේ කනාගතේ කරනවා නම් එයාට පසුබිම සකස් කරලා දෙන අද ක්‍රමවේදයක් තාමත් නැහැ ලංකාවේ. ඒවත් අර ලලිත් වූම් පෙරේර මහත්මයා කියපු විදිහටම පවුල් වලට සීමා වෙලා තියෙනවා. අද අපි කාන්තාවක් ගත්තොත් එහෙම මට දේශපාලනය කරන්න නම් එහෙනම් මගේ මනුස්සයා මැරෙන්න ඕනේ, එක්ක කවුරු හරි මැරෙන්න ඕනේ, එහෙමත් නැත්නම් මම මොඩලිං වගේ කරන්න ඕනේ, එහෙම නැත්නම් මම නිරූපිකාවක් වෙන්න ඕනේ, මම සින්දු කියන්න ඕනේ. ඒ වගේ ශේෂ්ත්‍රයකින් බැහැරව උගත් තරුණ පිරිසක් නැත්නම් උගත් තරුණයෙක් වෙන්නම ඕනේ නැහැ චමිල්ක. ඒකට උගත් කාන්තාවෝ අද ඉන්නවා දේශපාලනයට වඩා එන්න බැරුව, එන්න නැතුව. මොකද ඒ කට්ටියට යම්කිසි බයක් තියෙනවා, සැකක් තියෙනවා, මේක අපිට මඩගහයි, අපි මේ මෙච්චර ගෙනාවු චරිතය අපේ කැත වෙයි. අන්න ඒ ආකල්ප වෙනස් කරමින් ඒ කට්ටියට යම්කිසි මාර්ගයක් අද අනිවාර්යයෙන්ම පහදලා දෙන්න ඕනේ. මොකද ඒ කට්ටිය ප්‍රතිපත්තිමය තීරණය ගන්න තැනකට ආවේ නැත්තම්. මොකද මං හිතනවා පාර්ලිමේන්තුව කියන්නේ පාලම් බෝක්කු පාරවල් හදන තැනක් විතරක් නෙමෙයි ප්‍රතිපත්තිමය තීරණය ගන්න තැනක්. අර මං කලින් කිව්වා වගේ පොඩි දේවල් උනත් සනීපාරක්ෂකතුවා උනත් අපිට ඇත්තටම පාසල්වලදී රජයේ ආයතනවලදී එහෙම නැත්නම් සමහර තැන්වලදී අපිට කාන්තාවන්ගේ වැසිකිළිවල අපිට ඒවා තියන්න පුළුවන්. මං හිතනවා ඒක කාන්තාවන්ට වෙන ඇත්තටම සමහර වෙලාවට අපිට වෙන අපහසුතාවයන් ගොඩක් අපිට මගහරින්න පුළුවන් වෙන ඒ පොඩි දෙයක් උනත්. ඉතින් ඒ පොඩි දෙයක් උනත් තීරණය කරන්න අපිට කාන්තාවක් අවශ්‍ය වෙනවා ප්‍රතිපත්තිමය තීරණය කරන තැනකට. ඉතින් මං හිතනවා අනාගතේ අපි ඒ තැනකට කොහොම හරි එයි කියලා. හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමියගේ නීතිඥතාව සම්බන්ධව පරිශ්‍රය මහත්මයා අපේ ආරාධනය පිළිගෙන අද අපේ සංවාදයට පැමිණීම පිළිබඳව. ඊළඟට ඉන්සාෆ් බකීර් මාකර්, කොහොමද තරුණෙක් විදියට ඔබ අපේ සංවාදය ඔබ ගැත්තේ අවසන් කරන්නේ? මොකක්ද තරුණෙක් විදියට රටේ තරුණයන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ? මම හිතන්නේ තරුණයන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ අපි අපේ ප්‍රශ්න වලට සංවේදී වෙන්න ඕනේ. මම තරුණයන් විතරක් නෙමෙයි දේශපාලන බලධාරීන් සහ හැමෝම එකිනෙකාගේ ප්‍රශ්නවලට සංවේදී වෙන්න ඕනේ, ඇහුම්කන් දෙන්න ඕනේ. මේ අපි සාමාන්‍යයෙන් ලොකු ලොකු වෙනස්කම් ගැන කතා කරනවා. තරුණ තරුණියන් ගොඩක් කලකිරීමෙන් ඉන්නේ මේ ලොකු ලොකු ප්‍රශ්න අපිට විසඳගන්න හැකියාවක් නොමැතිකම නිසා කියලා. දේශපාලන ගැන කතා කරනකොට කලකිරීමක් තියෙනවා. මේ අපේ දේශපාලඥයන් වැඩන්නේ නැහැ නේ, මේ වැඩක් කරන මිනිස්සු නෙමෙයි තේරෙන්නේ නැහැ කියලා. නමුත් අපි මේ කලකිරීම පමණක් නොව ඒක ශක්තියක් කරගන්න ඕනේ. අපිට ඕමනාවක් තියෙනවනේ මේක වෙනස් කරන්න. ගොඩක් කට්ටි කතා කරනවා මේ සිස්ටම් එක අවුල් කියලා. සිස්ටම් එක මේ ගොඩක් ප්‍රශ්න තියෙනවා කියලා. නමුත් අපි කොහොමද අපි මේ සිස්ටම් එක ඇතුළට රිංගගෙන මේ සිස්ටම් එක හරියට හදන්නේ කියන මේ කතිකාවල ගොඩක් කට්ටි කතා ගන්නෑ. අපි සිස්ටම් එකට අපිට තරුණ තරුණියන්ට ඇතුළු වෙන්න බෑ කියලා කියනවා. නමුත් අපිට තියෙන පරිසර මේ වටපිටාවෙන් අපිට සිස්ටම් එකට ඇතුල් වෙලා මේ ප්‍රශ්න වෙනස් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ලොකු හයියක්. නමුත් දැන් අපි මේ පොඩි පොඩි ප්‍රශ්න ගන්නවා. අපි ලංකාවේ තරුණියන් මේ බස් එකේ යනකොට වුණත් ගොඩක් හිංසනයට බාධා වෙනවා. එතකොට මේ හිංසනයක් වුණාම අපි පොලිසියට ගියාම ඇන්ටියක් දාලා ඒ කොච්චර දුරටද ඒක ක්‍රියාත්මක වෙන්නේ? ඒ ප්‍රශ්නේ විසඳෙනවද? එතකොට මේ හැම එකක්ම ගැන කතා කරන්න හැකියාවක් තියෙනවා. නමුත් මං හිතන්නේ මේ පොඩි පොඩි ප්‍රශ්න අපිට පුළුවන් ආකාරයකින් විසඳගන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් තමන්ගේ තියෙන හැකියාවෙන් අපිට අවයනස් එක ගේන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි අපිට මූලිකම කාරණා. අපිට ලොකු ලොකු ප්‍රශ්න මේ දවස් කීපෙකින් වෙනස් කරන්න බෑ. නමුත් අපි ඒකට පොඩි අඩිතාලමක් දැම්මොත් මං හිතන්නේ ඒක ලොකු හයියක් වෙනවා කියලා මං හිතනවා. හොඳයි, බොහොම ස්තුතියි ඉන්සාෆ් බකීර් මාකර් ඔබතුමාට අපේ සංවාදයට පැමිණලා මේ අදහස් දැක්වීම කරලා අපේ සංවාදය පෝෂණය කරන්න බොහොම ස්තුතියි. ලලිත් පියුම් පෙරේරා හිටපු සභාපතිතුමා, ඔබතුමාගේ පැත්තෙන් කොහොමද සංවාදය අවසන් කරන්නේ? රටේක දේශපාලන අධිකාරී අපක්ෂ වශයෙන් මේ මා සඳහන් කරන්නේ, ඔවුන්ට ලබා දෙන්න තියෙන ඉල්ලීම මොකද්ද? ඔවුන්ගේ කෙරෙන ඉල්ලීම මේ තරුණයන්ගේ ප්‍රශ්නවලට අවංකභාවය පිළිබඳ යම් යම් ගැටලු තියෙනවා. මට සංවාදයට මතු කරන්න ඕන කාරණා ගන්නත් නැහැ, වෙලා නැහැ. හැබැයි දැන් අපි ගත උදාහරණයක් ගත්තොත් මම කෙටියෙන් සඳහන් කරන දැන් පෞද්ගලික විශ්වවිද්‍යාල කියන කාරණා, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කියන කාරණා. එක විටක මේක හරි කියනවා, එක විටක මේක වැරදි කියනවා. මම දැන් සමාජයට පේන දේවල් හැම පක්ෂයක්ම වගේ බොහෝ පක්ෂ අපිට ඒක මතු කරගන්න පුළුවන් අවශ්‍ය නම් මේ වගේ තරුණ ප්‍රශ්නවලට අවංකභාවය පිළිබඳ දේශපාලන අධිකාරියේ ගැටලුවක් වෙනවා. මේක කොහොමද හරි ගස්සන්නේ?
චාමික ඉතින් ඇත්තම කතාව අර මම මුලින් කියපු තැනට තමා ආයේ කැරහිලා කැරහිලා ඉන්න වෙන්නේ. තරුණයා විශ්වාස කරන්න පුළුවන් වෙන්න ඕනේ මං කියන්නේ දේශපාලඥයා පමණක් නොවේ වැඩිහිටියට විශේෂයෙන්ම. මොකද හැමදාම කියන කාරණේ තමයි ඔය තරුණ අපේ කාලේ නම් ඔහොම නෙමෙයි. දැන් ඒ කාලේ මෙහෙමයි. ඒ කාලේ මෙහෙමයි, අපි මෙහෙමයි, අපි නම් හරිම මේ වගකීම සහිතව ක්‍රියාත්මක වුණේ. දැන් මේ ඇටින් පුත්තෙන් එන කොල්ලෝ කෙල්ල මොනාද මේ කරන්නේ? මොනාද මේගොල්ලෝ දන්නේ? මොකද්ද මේ අවබෝධය? මේගොල්ලන්ට මේක දුන්නොත් මොනා වෙයිද? ඉතින් මෙහෙම නම් රටවල් හදන්න බෑ. මෙහෙම රටවල් හදන්න බෑ. ඉතින් මේක අපේ රටේ මම කියන්නේ දේශපාලඥයා විතරක් නෙමෙයි. මේ රටේ වැඩිහිටියෝ තීරුම් ගන්න ඕනේ. මේ රටේ වැඩිහිටියෝ මේ තීරුම් නොගන්න තාක් මේ රට නම් අර සක්‍රයාගේ පුතා වයිමාවත් හදන්න නම් බෑ චමි. තරුණයාට වගකීමක් දෙන්න හිත හදාගන්න ඕනේ. දීලා බලන්න ඕනේ. ඉතිපස්සෙන් ඉන්න එක හරි. ඉතිපස්සෙන් ඉන්න එක හරි. ඉතින් මා කියන්නේ එතනටයි අපි අරගෙන යා යුත්තේ. අර කෙවිතෙන් ගහලා දක්කගෙන යනවා වගේ තරුණයා ගෙනහිල්ලා වැඩ කර ගැනීමට පුළුවන්කමක් නැහැ. ඉන්දේර කොහොමද මේ නායකත්වය අරගෙන තමන්ගේ බැටළු පිරිස්ට නායකත්වය දෙන්නේ? තරුණයාට ඉස්සරහෙන් යන්න දෙන්න. යූත් ඔකට අර ඉංග්‍රීසියෙන් කියන්නේ යූත් ලෙඩ් ප්‍රොසෙස් එක. තරුණයා නායකත්වය ගන්නා වැඩ පිළිවෙලක් තුළින් තමයි මා හිතන්නේ මේ රටට ඔය සදාකාලිකව තියෙන සියලුම රෝග නිවරණය කරන්න පුළුවන් විසඳුම් තියෙන්නේ තරුණයා විශ්වාස කරන වැඩපිළිවෙලක් තුල පමණයි කියලා. හොඳයි, බොහොම සුති නීතිඥ ලලිත් පියම්පෙරා මහතාන්නේ ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිතුමා. අපි ආරාධනය පිළිගෙන අද අපේ ජනහඬ සංවාදයට සමු. බොහොම සුති ජාමික, මම කීර්ලකටත් ස්තුතිවන්ත වෙනවා. ජනහඬට මම පළමුව සහභාගී වුණේ. මම ඉතාම සතුටටපත් වෙනවා මට වැඩි ඉතාම තරුණ තිදරෙක් සමග මේ අවස්ථාව ඔබ ලබා දීම සම්බන්ධයෙන්. හතර දෙන නීතිඥ රන්ද වැලියන්ගේ මතුවනේ සභාපතිතුමනි තරුණ සේවා සභාවේ මේ දැන් බලන් ගියාම දැන් ආරම්භයේ සිට අවසානයේ දක්වා බලන් හිටියා නම් කෙනෙක් මේ ප්‍රබල විසංවාදකුත් නැහැ. ප්‍රශ්න ටික පැහැදිලි, උත්තර දෙන විදිය ලොකු ගැටලුවකුත් නැහැ. දැන් සභාපතිවරු දෙන්නෙක් ඉන්නෝ එකම මතයකට එන්න හරි පහසුයි කියලා අපිට බැලූ බැල්මට හිතෙන්නේ. හැබැයි සමහර ඒවා ක්‍රියාත්මක ප්‍රතිපත්ති ප්‍රකාශන නම් බැලුවත් මේ ප්‍රධාන පක්ෂවල තරුණයන්ට අදාළ කාරණාවලදී හරි සමාන ඡේද පිටින් එකට ගන්න පුළුවන්. එක්කෙනෙක් ලැප්ටොප් දෙනවා කියන අනිත් එක්කෙනා ටැබ් දෙනවා කියන එක වෙනම කතාවක්. ඒ වගේ පොඩි පොඩි තාක්ෂණික කාරණා විතරයි තියෙන්නේ. මේවා හැබැයි ක්‍රියාත්මක කිරීමේදී යම් ගැටලු තියෙනවා. ඔබට හැකියාවක් තියනවාද ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයාට සාමූහිකව මේ ක්‍රියාමාර්ග වලට ක්‍රියාත්මක තලයට ගේන්න මේ? ඇත්තනම් මම උත්සාහ දරන්නේ සාමූහිකව මේ වැඩසටහන ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කරලා මේ ගැටලු වලට විසඳුම් ලබා දෙන්න. මම හිතන අපි දැන් ගැටලු මොනවද කියලාත් බොහොමයක් අඳුරගත්තා, විසඳුම් මොනවද කියලාත් අඳුරගත්තා, රෝගයයි බෙහෙතුයි සියල්ල අපි අඳුරගත්තා. ඒ නිසා මම හිතන්නේ ඒ රෝගයයි බෙහෙතුයි සියල්ල කණ්ඩායමක් විදිහට අඳුරගත්තා නම් මම හිතන්නේ ඒකට බෙහෙත් දීමත් ඒ සාත්තු කිරීමත් කණ්ඩායමක් විදිහට කරන්න ඕනේ. ඕනෑම තුවාලයකට බෙහෙත් දාද්දි මුලින්ම රිදෙනවා චාමික. ඒක තමයි ලෝක ස්වභාවය. හැබැයි රිදෙනවා කියලා බෙහෙත් නොදා හිටියොත් එimhe ඒ තුවාලේ වනවීමක් තමයි සිදුවෙන්නේ. ඒ නිසා මුලින්ම රිදෙයි මේ බෙහෙත් දැමීමේදී. හැබැයි කොච්චර රිදුනත් ඒ පොඩි වෙලාවක් එක දරාගෙන හිටියොත් එimhe ඒකට අවශ්‍ය නිසි ප්‍රතිකාරය කරාම ඒකට ඒ සුව වීම සිදු වෙනවා. ඒ නිසා මම හිතන්නේ අපේ වගකීම තමයි මේ රටේ සමස්ත තරුණ ප්‍රජාව දේශපාලකයන් හෝ වෙනත් ආගමික හෝ වෙනත් නායකයන් පසුපස හඹා නොයන දෙපෙයින් නැගී සිටින තරුණ පිරිසක් බවට පරිවර්තනය කිරීම. මම හිතන්නේ අපේ ලලිත් පින් සහෝදරයත් කිව්වා වගේ ජාතික තරුණ සභාව හැමදාම තරුණයා විශ්වාස කරා ඒක අපි අදත් කරනවා හෙටත් කරනවා. ඒ නිසා තමයි අපි පසුගිය වසර කීපයේ ලක්ෂ 10000කට ආසන්න මුදලක් ඔවුන්ගේ අතට ලබා දුන්නේ. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි චාමික තරුණයන්ගේ අතට මුදල් ලබා දුන්නේ ගමේ තියෙන ප්‍රශ්න විසඳන්න කියලා. මෙච්චරකල්
දේශපාලඥයන් තමයි මේ ගමේ ප්‍රශ්න විසඳුවේ. අපි ඒ නිසා තමයි පක්ෂපාත වේදිකෙන් තොර සාමාන්‍ය දේශපාලඥයන්ට ලක්ෂ 100ක් දුන්නොත් ලක්ෂ 50ක වැඩ කරනවා කියලා චෝදනා එල්ල කරනවා. හැබැයි අපි තරුණයන්ට ලක්ෂ 10000ක මුදලක් ලබා දුන්නාම චාමික ඔවුන් ඒක ලක්ෂ 20000 25000 බවට පරිවර්තනය කරා. අපි දුන්නේ 75000යි අපි දුන්නේ 150000යි ඔවුන් ඒක ලක්ෂ 10යි 15 20 වැඩ කරා ගම්වල නායකත්වය අරගෙන. මේක තමයි තරුණයෝ අපි විශ්වාස කිරීමේ අපි ලැබුණු ප්‍රතිඵලය. කිසිදු බැංකුවක උනත් චාමික මාස 3කින් අපි ලබා දෙන මුදල 3 ගුණයකින් කරලා දෙන්නේ නැහැ. හැබැයි අපේ රටේ තරුණ බැංකුව උන්ට ලබා දුන්නු අරමුදල් තුන්ගුණයකින් වැඩි කළා. මේ රටේ ඒ මහජනතාවගේ ග්‍රාමීය මට්ටමේ තියෙන ප්‍රශ්නවල විසඳුම් ලබා දුන්නා. ඒ නිසා අපි තරුණයෝ විශ්වාස කරනවා. ඒ නිසා මේ තරුණ ප්‍රඥප්තිය අපි නිර්මාණය කළා. ස්වේච්ඡා සේවය අපි ප්‍රතිපත්තියක් හැටියට නිර්මාණය කළා. මේ තරුණයන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීලා දෙපෙයින් නැගී සිටින්න පුළුවන් තරුණ පිරිසක් බවට නිර්මාණය කරන්නත් හැමදාම ජාතික තරුණ සභාව හැටියට අපි ඔවුන්ට මාළු නෙමෙයි ලබා දෙන්නේ චාමික අපි උන්ට ලබා දෙන්නේ බිලිපිත්ත. බිලිපිත්ත ලබා දෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කිරීම තමයි අපේ වගකීම. එවිට ඔවුන් මාළු අල්ලා ගනිවි. එවැනි තරුණ කණ්ඩායම නිර්මාණය කිරීම සඳහා අපි සියලු දෙනා එකතු වෙමු කියන ඉල්ලීමක් මම කරනවා. බොහොම ස්තුතියි. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට ජාතික තරුණ සේවා සභාවේ සභාපති වගේම අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ එරන්ද වැලියන්ගේ මහතාණනි. බොහොම ස්තුතියි අපේ සංවාදයට බොහොම සක්‍රීයව දායක වීම සම්බන්ධයෙන්. එහෙමනම් හිතවතුනි නවතත් මගේ සියලු ආරාධනාවන්ට බොහොමත්ම සුතේ කාර්යබහුල කාලබකවානුවක අපේ ආරාධනය පිළිගෙන මේ වගේ සංවාදයක් සාර්ථක කරගෙන උදව් වුණාට ඒ වගේම ඕනෑම අවස්ථාවක තරුණ ප්‍රශ්න ගැන කතා කරන්න මේ ජනහඬ වේදිකාව විවෘතයි. මම හිතන්නේ අපේ ගරු සභාපතිතුමා බලන් ඉන්නවා. එතුමාට ඕනෑම අවස්ථාවක සඳහා ඉඩ ලබා දෙයි. ඒ විශ්වාසයත් ඔබට සඳහන් කරමින් අදට සමුගන්නවා අපේ ජනහඬින් සුවදායක රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.